ආයිබෝන් සුබ උදෑසනක්. ඒ වගේම තමයි අද දවස ඔබට මේ සතුට පිරුණු බොහොම ජයග්‍රාහී දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි හැමදාමත් මේ ප්‍රාර්ථනාවන් ඔබේ ජීවිතයට එකතු කරමින් තමයි වින්දනේ උදෑසනේ වැඩ කැටයුතු ආරම්භ කරන්න. අද පෙබරවාරි මාසේ 10 වෙනිදා අඟහරුවාද දවසේ වින්දනේ උදෑසනනුත් ඒ ප්‍රාර්ථනාව එකතු කරගෙන මම වැඩ කැටයුතු ආරම්භ කරමු. ජයග්‍රාහී දවසක් කිව්වට ඉතින් ජයග්‍රාහී දවසක් කරගන්න ඔබ තමයි උනන්දු වෙන්න ඕනේ, උත්සාහවන්ත වෙන්න ඕනේ. ජයග්‍රාහී දවසක් කරගත්තොත් හැම දවසක්ම අපිට මේ දින, සති, මාස මේ විදිහට ගෙවිලා අවසානයේ වර්ෂය අවසානයේ අපිට සතුට වෙන්න පුළුවන්. අපි වර්ෂය ආරම්භයේදී අපි බලාපොරොත්තු වෙච්ච, අපි අරමුණු කරගත්ත දේවල් අපේ ජීවිතයට සාක්ෂාත් කරගත්ත. එහෙම නැත්නම් අපේ ජීවිතයට ළඟා කරගත්ත කියලා අපිට සතුට වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම නොවුනොත් හැම දවසක්ම තියෙන වැඩ කැටයුතු හෙටට කල් දාමින්, පසුතැවෙමින් කල් ඇරියොත් එහෙම අපිට වර්ෂය අවසානයේ හැමදාමත් වගේම පසුතැවෙන්න තමයි සිද්ධ වෙන්නේ. එහෙම නොවි හැම දවසකම ඔබට ඔබේ පවුල වෙනුවෙන්, ඔබේ ආයතන වෙනුවෙන් ඔබ වැඩ කැටයුතු කරනවා නම් ඒ හැම දෙයක්ම සාර්ථකව කරන්න සහ උනන්දුවෙන් උත්සාහයෙන් කරන්න වග බලා ගන්න. එහෙම වුණොත් හැම දවසක්ම ජයග්‍රාහී දවසක් කරගත්තොත් අපිට සතුට වෙන්න පුළුවන්කම තියෙනවා. අපි බලාපොරොත්තු වෙච්ච සහ අපි ළඟා කරගත්තු දේවල් අනුව අපේ වර්ෂයත් සාර්ථක වර්ෂයක් කරගෙන ජයග්‍රාහී වර්ෂයක් කරගන්නට පුළුවන්කම ලැබේවි. ඉතින් හැමදාමත් අපි ඔබේ ජීවිතය සාර්ථක කරගන්න, ඔබේ ජීවිතය ජයග්‍රාහී කරගන්න අවශ්‍ය කරන කරුණු කාරණා අරගෙන වින්දනේ උදෑසනින් එන්නේ. අද දවසෙත් ඒ විදිහටම තමයි අපි ඇවිත් ඉන්නේ. දැන් මේ ජ්‍යොතිෂය කියන කාරණාවත් ඔබේ අනාගතයේ කරුණු කාරණාවන්, එහෙම නැත්නම් අනාගතයේ ඔබේ ජීවිතය සාර්ථක කරගන්න හොඳ මඟ පෙන්වීමක් ලබා දෙනවා. ඉතින් ඒ නිසා තමයි වින්දනේ උදෑසනේ අපි මේ සූදානම් වෙන්නේ. ඔබේ හෙට දවස සහයි මන්දත ඔබේ අනාගතයේ කරුණු කාරණා කොයි ආකාරයෙන් විසඳෙයිද කියන කාරණේ පිළිබඳව කතා බහ කරන්නට මේ කාල සීමාව වෙන් කරගත්ත මේ මං ලිපි වගේ උත්තරක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි ඉතින් දුරකතනින් ඔබට අපිත් එක්ක සම්බන්ධ වෙන්නත් පුළුවන්කම තියෙනවා. 2444555 2444555 උපන් දිනයි උපන් වෙලාවයි අපිට කතා කරලා කියන්න. මට මේ කතා කරලා කියන්න ඕනේ. අපිත් එක්ක අද දවසෙත් සම්බන්ධ වෙලා ඉන්න සම්පත් මහත්මයා, ආචාර්ය සම්පත් සුදර්ශන මහත්මයා, සුබ දැසනක්, අයිබෝන්. අයිබෝන් සුබ දැසනක් රණී. හරි, එහෙනම් ඉතින් ඔබේ අනාගතයේ කරුණු කාරණා කොයි ආකාරයෙන් විසදේවිද කියලා අපි කතා කරමු. මේ පැත්තට එන්න සම්පත් මහත්මයා, අපි කියමුකෝ කොහොමද අද දවස කියලා. ඇත්තටම අද දවස හුඟක් සාර්ථක දවසක් වෙන්න කියලා අපි මුලින්ම ප්‍රාර්ථනා කරමු. අද දවසේ තත්කාල ග්‍රහ පිහිටීම අනුව කුම්භ ලග්නයක් දැන් මේ මොහොතේ උදා වෙලා තියෙන්නේ. ලග්නගතව සිකුරුයි කුජයි ඉන්නවා. මේ සිකුරු කුජ සංයෝගයට අනියා එක පැත්තකින් බොහොම අනුරාගාත්මකයි, තවත් පැත්තකින් බොහොම කලාත්මකයි. ඉතින් ඒක නිසා අපේ තත්කාලේ ඔබ ප්‍රශ්නය අහපු වෙලාවේ දැන් මේ අපේ තියෙන තත්කාල නිමිති ක්‍රමයක් තියෙනවා. යමෙක් ප්‍රශ්නයක් විමසන අවස්ථාවේදී එම මොහොතට පිළියෙල කරගන්න කේන්දරෙන් අදාළ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න ඔබ ඇහුවේ අද දවස කොහොමද කියලා. අද දවස බොහොම කලාත්මකයි, ඒ වගේම බොහොම අනුරාගාත්මකයි. එහෙනම් ඒ කලාත්මක බවත් එක්ක වැඩ කටයුතු සියල්ල හොඳින් කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ලිපියකට අවස්ථාව ලබා දෙන්න තමයි සූදානම් වෙන්නේ අනුශායක නායක. අපිට මේ ලිපිය එවලා තියෙන්නේ කැලරියෙන්. සම්බත් මහත්මයා, 1981 දෙවැනි මාසේ 10 වෙනිදා ගේ උපන්දිනයේ විදිහට සඳහන් වෙනවා. මම හිතන්නේ අද දවසේ උපන්දින සම්බන්ධ කෙනෙක් ඔන්න ඇයට සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. 1981 දෙවැනි මාසේ 10 වෙනිදා පෙරවරු 11:42ට. අපල තියෙනවද සහ වැඩ කටයුතු, ඉන්ද්‍රිය අනාගත කටයුතු කොහොමද කියලා තමයි ඇයට දැනගන්න අවශ්‍ය වෙන්නේ. අපි ඊගෙන කතා කරමු සම්බත්. ඇයගේ ලග්නයත් ටානියා මේෂ ලග්නය, ඇයට ලග්නයක් වශයෙන් ඇයට මේෂ ලග්නය තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් මේ ටිකක් කනගාටුයි කියන්නත් මේ ඉස්සෙල්ලාම අපි ලබාගත්තු ලග්නේ මේෂ ලග්නේ. ඇය ඇවිල්ලා තියෙන්නේ ඒ රාශිටක දෙකක් එකට පොදි බැඳගෙන අරගෙන. එකක් තමයි ලග්නගතව සඳු ඉන්න නිසා සඳුගෙන් අටවැන්නෙත් ලග්නේත් අටවැන්නෙත් කියන ස්ථාන දෙකෙන්ම සෙනසුරුගේ ගෝචරය සිද්ධ වෙන නිසා මේ අසුභ ගෝචරයක් මේ සිද්ධ වෙන නිසා ඇය එකවර ඒ රාශිටක දෙකකට මුහුණ දීලා තියෙනවා. මේ ඒ රාශිටක දෙකෙන් එකක් තමයි අෂ්ටම ඒ රාශිටකය, අනිත් එක ජන්ම අෂ්ටම ඒ රාශිටකය. ඒ රාශිටක දෙකක් එක පිටේක යෙදෙන අවස්ථාවේදී සඳුගෙන් අටවැන්නට සෙනසුරුගේ ගමන යෙදෙනකොට මානසික වශයෙන් පීඩා ඇති කරන්න පුළුවන් තාණිය බොහොම වැඩිපුර. ගොඩක් අපල වලින් පළමුව අපිව වටන්නේ මානසිකව. ඉතින් ඒක නිසා අපලයක් හමුවේ උසස් මානසික ශක්තියක් අපි තුල ගොඩනගා ගන්න ඕන. තාණියා මේ පුරපක්ෂය ගැන අපි නිතර කතා කරනවා. පුර කියන්නේ අමාවකට පසුව 15ක දක්වා එළඹෙන පෝය පරාසය, චන්ද්‍රකලා ඇතිවීමේ පරාසය. මෙන්න මේ පුරපක්ෂයේදී සඳෙන් නිකුත් වෙන කිරණ ඉතාම බලවත්.
ඉතින් බෝධින් වහන්සේ නමකගෙන් බෝධින් වහන්සේ නමකගේ බෝපත්වලින් සඳකිරණ බලවත් පුරපක්ෂ සඳකිරණ පෙරලා එනකොට අන්න ඒ කිරණවලට අපි නිරාවරණය වෙලා ඉන්නවනම් ගොඩාක් මේ අපේ ඇඟ වටේට තියෙන විද්‍යුත් ක්ෂේත්‍රයේ අපල තරංග ගොඩාක් කැපෙනවා කියලා. මේ අනුෂර විතරක් නෙමෙයි පොදුවේ අපි හැමෝටම. පොදුවේ හැමෝටම අනුෂ විශේෂයෙන් මොකද ජන්ම අෂ්ටමයේ රාශියකුත් තියෙන නිසා සඳුගෙන් අටවැන්නේ සෙනසුරු ඉන්න නිසා මානසිකව ගොඩක් පීඩා අනුෂට තියෙන නිසා අනුෂත් ගොඩක් රැකියා පීඩාව එහෙමත් නැත්නම් ආර්ථික පීඩා දරිද්‍රතා මොන මොන ප්‍රශ්න තිබුණත් පළමුවෙන්ම අපි වටන්නේ මනස. මනස ශක්තිමත් නම් සියලු අභියෝග ජයගෙන අපිට නැගිටලා ඉන්න පුළුවන්. ඉතින් මේ පුරපක්ෂයේ සඳ තියෙන බලවත් සඳ තියෙන දවස්වල බෝධින් වහන්සේ නමක් යට බෝපත්‍රවල තුඩු වලින් නිකුත් කරන කිරණ ධාරාවට යට හිඳගෙන බොහොම සංසුන් මනසින් බුද්ධානුස්සතියක ඉන්නවනම් තාණියා අපලවලට වෙන කිසිම පිළියමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ඉතාම බලවත් පිළියමක්. ප්‍රඥාව බුද්ධිය වැඩෙන උසස්ම පිළියමක් මේක. බුදුවරයෙක් 15වක පොහොය දිනයක බුද්ධත්වයට ඇසතුරුක තෝරගන්න හේතුව බුද්ධඥානය අනු අපිට කොච්චර පරාසයකට විස්තර කරන්න පුළුවන්ද කියලා ඔබට තේරෙනවා ඇතිනේ. මං ඇයට දෙන පළවෙනි උපදෙස එකවර ඒ රාශිතක දෙකක් නිසා මානසික පීඩාවක ඉන්න නිසා ඔන්න පිළියම පුළුවන් නම් 15වක පොහොය දවසක සිල් සමාදන් වෙලා වැඩිපුර වෙලා බෝධින් වහන්සේ යට ගත කරන්න. ඒක එක පිළියමක්. අනිත් එක දශාපලානෝ මම බොහොම කෙටියෙන් දශාපලත් විග්‍රහ කරන්නම්. සඳුගේ මහ දශාවේ ඇය දැනට ගෙවන්නේ සෙනසුරුගේ අතුරු දශාවක්. සෙනසුරු තමයි මේ අසුභ ගෝචරයේ යෙදෙන්නේ. සෙනසුරුගේ අෂ්ටක වර්ග බලයත් ටිකක් මේ කාලෙ වෙනකොට සෙනසුරු අෂ්ටක වර්ග පහක බලයකින් හිටියට දශාපල සඳුගෙන් නිසා ඇයගේ පීඩාව ටිකක් වැඩි. ඔන්න ඔය අතරේ විෂ්ණු දෙවියන්ට වසර 3කට බාරවීමත් ඒ වගේම ඔය කිව්ව බෝධින් වහන්සේ නමකට කරන පිළියම වගේම කාක නිලක් අල්ලපු රිදී මුද්දක් පළඳින්න පුළුවන් නම් මේ අපල යටපත් කරගෙන උසස් මානසික ශක්තියකින් ඔබට නැගී සිටින්න පුළුවන් වේවි. අපලාවට කම නැහැ, හිතේ ශක්තිය නැති කරගන්න. හිතේ ශක්තියෙන් මානසික ඒකාග්‍රතාවකින් කටයුතු කළොත් ඉන් ඔය අපලේ පරද්දන්න තියෙන හොඳම ක්‍රමවේදය තමයි ඒක. ඒ අරුණම අර කියපු පිළියම් හරහා ඔබේ ජීවිතයට යහපත ළඟා කරගන්න ලැබෙන්නේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දුරකතනෙන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ශාලිකා කටුනායකි. සුබ දෑසනක් ශාලිකා. ඔව් ශාලිකා, අපිට කියනකෝ දැන් ශාලිකාගේ කේන්දරේද බලා ගන්න ඕනේ වෙලා තියෙන්නේ. බාහිකෙන් බලා ගන්න ඕනේ. කාගේද? බබාගේ. හරි, අපිට කියන්න මේ ඔබේ දරුවගේ උපන් දිනය සහ උපන් වේලාව. මං හිතන්නේ ශාලිකා අපිට මේ දුරකථනයේ පොඩි පැහැදිලි මදි ගතියක් තියෙනවා. අපිට පැහැදිලි නෑ නෝ කියන දේ කිසිම දෙයක්. ශාලිකා 2013 11 මාසේ 21. හොඳයි, උපන් වේලාව 27. 28 වෙනිදා. හරි, උපන් වේලාව 10:12:28. හරි, අපි දරුවගේ අනාගතය සම්බන්ධයෙන් වෙන්නේ නැති ඔබට දැනගන්න අවශ්‍ය වෙන අපි කතා බහ කරමු සම්පත් මහත්මයා. හොඳයි. දරුවගේ ලග්නේ කුම්භ ලග්නයක්ද? ඔව් කුම්භ ලග්නය. දරුවගේ ලග්නේ කුම්භ ලග්නයේද? හරි. හොඳයි. මේ ඇය සඳහන් කර වෙලාව අනුවනම් තානියා නිවැරදි ලග්නයේ කුම්භ ලග්නයක් විය යුතුයි. කුම්භ ලග්නයක් වෙලා මේ වන විට මේ දරුවා ගෙවමින් ඉන්නේ සඳුගේ මහ දශාවක්. 2023 වෙනකල් සඳු ඉන්නවා. උත්පත්ති කේන්දරේ සඳු කුජ සමගයි සංයෝග වෙලා ඉන්නේ. සඳු කුජ සමග සංයෝග වෙලා බාධක ස්ථානේ ඉන්නවා. සාමාන්‍යයෙන් කෙනෙකුගේ සඳු බාධක ස්ථානේ ඉන්නකොට සඳු කුජ සමග සංයෝගව ඉන්නකොට බොහොම ආවේගශීලී ඒ වගේම මානසික වශයෙන් නිතර පීඩාවට පත් වෙනවා ආවේගශීලීත්වය නිසා. ඉතින් මේ දරුවා දැනට බොහොම පොඩි දරුවෙක්නේ, 2013 ඉපදිලා තියෙන්නේ. අපි මේ අම්මට පොදුවේ පුරුද්දක් විදියට මේ දරුවා ආගමික වතාවත් වල නිතර යොමු කරවන්න, හිත නිවෙන භාවනා ක්‍රමයකට හුරු කරන්න, එහෙමත් නැත්නම් ආවේගශීලීත්වයේ හුඟක් පාලනය කරන්න පුළුවන් පිරිස් සමග එකට ඉන්නකොට. සම වයසේ දරුවන් එක්ක වැඩිපුර සෙල්ලමට යවන්න, එතකොට පිරිස් විවිධ පිරිස් සමග ගැටෙනකොට. ඔව් පොඩි දරුවෙක්නේ. මේ දරුවාට පොඩි කාලේ ඉඳලම මෙන්න මේ දේවල් පුරුදු කරන්න කියලා අපි කියමු. පොදුවේ ජීවිතයට පිළියමක් විදියට. දැනට ගෙවෙන්නේ සඳුගේ මහ දශාවේ.
කුජගේ අතුරු දශාව නිසා ටානියා දරුවව රුධිරගතව ඇතිකරන විස බීජ නිසා හෝ උණ රෝගවලින් ලේ ධාතුව මුල් කරගත්තු අසනීපවලින් ටිකක් පරිස්සම් කරගන්න ඕන. ඒ වගේමයි දරුවගේ උසස් අධ්‍යාපනය එහෙම බොහොම සාර්ථක කරගන්න පුළුවන් කරුණු නම වෙන්න භාග්‍යස්ථානේ මූලික කරගෙන යෙදිලා තියෙනවා. ඒ වගේම දරුවගේ අනාගතය ගැන බිය විය යුතු නැහැ. මේ සඳුගේ මහදශාවේ සඳුගේ අතුරු දශාව තරණය වුණාට පස්සේ දරුවා සාමාන්‍ය පරිදි තමුන්ගේ කටයුතු හොඳට කරගෙන යාවි. හොඳයි, තවත් කෙනෙක් දුරකතනෙන් අපිත් එක්ක සම්බන්ධලා ඉන්නවා. අපි යන්නේ අනුරාධපුරේ පැත්තට. දිමුතුනේද අපිත් එක්ක සම්බන්ධලා ඉන්නේ? සුබ දැසනක් ඔබට. සුබ දැසන. හරි දිමුතු, අපිට කියන්නකෝ දැන් දිමුතුගේ වෙලාවද බලා ගන්න ඕනි. ඔව්, මගේ වෙලාව තමයි බලා ගන්න ඕනි. හරි දිමුතුගේ උපන් දිනේ 1991 10 වෙනි මාසේ 8 පහ හවස 5:14 1991 10 වෙනි මාසේ 8 වෙනිදා හවස 5:14 දිමුතු මොන වගේ කාරණාවක් ගැන දැනගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ? ඉදිරි අනාගතය ගැන තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි, අනාගතේ කරුණු කාරණා තමයි දැනගන්න අවශ්‍ය කියලා තියෙන්නේ. ඔබේ ලග්නේ මීන ලග්නයේද? ඔව් ඔව්. හොඳයි. දිමුතු, ඔබේ ලග්නේ මීන ලග්නය. ඔබ වසර 3කට පමණ සීමා වෙච්ච වසර 5කට පමණ සීමා වෙච්ච ඒ රාශිතක දෙකක් පහු කරේ පහුගිය නොවැම්බර් මාසේ දෙවනිදා සෙනසුරු මාරුවත් සමග එම ඒ රාශිතක පහු කරාට තවමත් අර ලොකු ගින්නක් නිවිලා ඒවයි උණුසුම දුමාරය තවමත් තියෙනා වගේ තවමත් ඔබ එම ඒ රාශිතක පීඩාවෙන් තවමත් පීඩාවටපත් වෙනවා. කොහොම නමුත් ඔබේ ඉදිරි අනාගතය ගැනයි ඔබ අහන්නේ. මම ඒකට දශාපල වලට යන්න ඕන. දශාපල දැනට බ්‍රහස්පතිගේ මහදශාව වන්න ඔබට 2014 පෙබරවාරි 21 ලැබලා තියෙනවා. ඔබේ උත්පත්ති කේන්දරය අනුව ලග්නාධිපති බ්‍රහස්පති, ඒ ලග්නාධිපතිගේ දශාවක් තමයි ලැබලා තියෙන්නේ. ලග්නාධිපති යම් කෙනෙකුගේ කේන්දරයකට සුභ ග්‍රහය. හැබැයි ඔබේ කේන්දරේ ලග්නාධිපති 6 වෙන්නේ සිකුරු සමග සතුරුව ඉන්න නිසා ටිකක් මේ දශාපල කටුකයි. ටානියා, අපිට මම ඔහුගේ කේන්දරෙන් යමක් කියන්නම්. අපේ සමහර අයගේ අපල කරදර බාධක ආවහම ඒවට අපි අප්‍රමාණ පිළියම් කියනවා. දැන් අපේ නිෂ්පාදක මණ්ඩලයේ මේ පිළියම් පූජා කියලා විශේෂිත වැඩසටහනක් විදියටත් ඉදිරිපත් කරනවා. පහුගිය සතියේ මම දැක්කා. මේ එතකොට ඒ වගේ වැඩසටහන් ඉදිරිපත් කරනවා. ඒ වගේම අප්‍රමාණ අපි මැණික් පැලඳීම්, යන්ත්‍ර පැලඳීම්, බොහෝ පිළියම් කියලා දෙනවා. සමහරුන්ට මේ පිළියම් කරපු ගමන්ම ඉතාම ඉක්මනට මේ පිළියම් යහපත් ප්‍රතිඵල ලැබෙනවා. සමහරුන්ට කොච්චර කළත් යහපල ගේන්නේ නැති අවස්ථාත් තියෙනවා. ඉතින් මේ දිමුතුගේ කේන්දරෙත් ඔන්න ඔය වගේ ටිකක් අපල කියලා කොච්චර පිළියම් කරත් ඒවයි සුබ ප්‍රතිඵල ළඟා කරගන්න ටිකක් ප්‍රමාද වෙනවා. ටානිය, මේ රහස දෙන්නේ අපේ කේන්දරවල නම වෙන්නේ. කෙනෙකුගේ කේන්දරේ නම වෙන්න බලවත් නම් එයා හිතින් හිතුවත් ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා. සමහරුන්ගේ ප්‍රාර්ථනා බොහොම ඉක්මනට ඉෂ්ට වෙනවා. සමහරු කොච්චර ප්‍රාර්ථනා කරත් ඒ වෙනුවෙන් කොච්චර බාරහාර වුණත් අපල කරදර කාලේ කොච්චර පිළියම් කරත් ඒ කියන්නේ අපි කියන්නේ සමහරවිට දෙවියොත් අපිට බලන්නේ නැහැ කියලා. දෙවියොත් අපිට බලන්නේ නැහැ කියලා. ඇත්තටම දෙවියන් නෙමෙයි බලන්නේ නැත්තේ, අපේ කේන්දරේ නම වෙන්න නිසායි අපිට එහෙම දෙවියන්ටවත් බැලෙන්නේ නැති වෙන්නේ. ඉතින් මේ දිමුතු වගේ කෙනෙකුට අපලකඩ පිළියමක් කියනකොට කේන්දරේ නම වෙන්න බලවත් කරගන්න විදිහ අපි කියලා දෙන්න ඕනේ. මොකද දිමුතුගේ කේන්දරේ නම වෙන්නාධිපති, ඒ කියන්නේ මේ භාග්‍යස්ථානේ අධිපති බාධකස්ථානෙට ගිහිල්ලා සතුරුව ඉන්න නිසා. ඉතින් ඔබට ඒ සඳහා රතු රෝබි ගලක් අල්ලපු රන් මුද්දක් පළඳින්න පුළුවන් නම් බ්‍රහස්පතිගේ දශාවේ කටුක පළත් යටපත් කරගෙන ඔබේ රැකියා දියුණුව, අනාගතයේ විවාහය, ඔය හැමදේම සඵල කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම ටානියා, අපේ හැමෝටම අපි පොදුවේ මතක් කරමු, කෙනෙක් අපලයකට කොච්චර පිළියම් කරත් ඒ පිළියම් ළඟා කරගන්න බාධාවක් ප්‍රමාදයක් තියෙනවා නම් පෞලේ ජ්‍යොතිර්වේදී අලවා කේන්දරේ නම වෙන්නේ බල දුබලකම් පරීක්ෂා කරගෙන ඊට සුදුසු පිළියම් කරන්න. දිමුතුට මැණික් පළඳින්න පුළුවන් වුණාට හැමෝටම මැණික් පළඳින්න බෑ. හරි, එහෙමනම් අපි මේ තවදුරටත් කතා බහ කරන්න සූදානම්. ඔබට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් 2444555 2444556 කියන දුරකථන අංක ඔස්සේ ඔබේ අනාගතය ගැනත් දැන කියා ගන්න. අපි විරාමයකට ගිහින් ඇවිල්ලා මේ සියලු දේට ඉඩ කඩ ලබා ගමු.
අඟහරු අද දවසේ වින්දනේ උදෑසනේ අපි මේ ඔබටම තමයි මේ කාල වේලාව වෙන් කරලා තින්නේ. ඔබේ අනාගතය ගැන අපි කතා කරන්නේ. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ඔබට දුරකථනයෙන්. ඒ වගේම තමයි ලිපි මාර්ගයෙන් සම්බන්ධ වෙච්ච අයටත් අවස්ථාව ලබා දෙන්න ඕනේ. උපන් දිනේ උපන් වේලාවයි අපිට කතා කරලා කියන්නේ. එතකොට ඔබට යම්කිසි කාරණාවක් පිළිබඳ දැනගන්න අවශ්‍ය නම් අනාගතයේදී කොයි ආකාරයෙන්ද විසඳෙන්න කියලා අපි ඒ ගැන කතා බහ කරන්න සූදානමින් ඉන්නවා. පිළිපියකට අවස්ථාව ලබා දෙමු සම්පත් මහත්මා. සම්පත් පුෂ්පකුමාර 1987 පස්වෙනි මාසේ පළවෙනිදා රාත්‍රී 9:47 නිතරම ලෙඩ දුක්ලු, නිතරම ප්‍රශ්නලු, මේවට මොනවද කරන්න කියලා තමයි ඔහුට දැනගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. පිළියම් තියෙනවා නම් අපි ගැනත් සඳහන් කරමු සම්පත් මහත්මා. තනිය දවසක් ඔබ ප්‍රශ්නයක් අහනවා. මේ මං හිතන්නේ කාල වේලාව මත පිළිතුරු දුන්නේ නැහැ. අදත් කාල වේලාව නැහැ. මේ සමහරුන්ගේ ජීවිත හැමදාම බොහොම දුක්ඛිත විදියට ගෙවෙනවා. සමහරු ජීවිත හැමදාම සැප විඳිනවා. සමහරුන්ට දුක කෙලවරක් නැහැ, පීඩාවක් නැහැ. එහෙම වෙන්නේ කෙනෙකුගේ උත්පත්ති කේන්දරේ ලග්නාධිපති දුර්වල වෙලා අසුභස්ථානෙක අසුභ කර්තරීව ඔන්න ඔහොම ඉන්නකොට. එහෙම අය වහවහාම ලග්නාධිපති බලවත් කළගත යුතු වෙනවා. මොකද ජීවිතයට හරස් වෙන බාධක කරදර අවම කරගන්න. මේ ජන්මියා ධනු ලග්නෙන් ඉපදිලා ලග්නාධිපති බ්‍රහස්පති වෙලා රාහුගෙන් සහ සිකුරුගෙන් පීඩා විඳිනවා. මේ දෙන්නම බ්‍රහස්පති එක්ක එකට ගමනේදී හොඳ නැහැ. ඉතින් අර ටානියා ටිකකට කලින් කිව්වනේ ලෙඩ ඉවරයක් නැහැ කියලා. ඔව්. හයවැන්න රෝගස්ථානයේ අධිපති ලග්නාධිපතිත් එක්ක එකතු වෙලා ඉන්නවා. රෝගස්ථානයේ අධිපති සිකුරු වෙලා, සිකුරු ලග්නාධිපතිත් එක්ක එකතු වෙලා. ඉතින් ලෙඩ නිසා කරදර ජීවිතේ හැමදාම. ඒකම තියෙන ලොකුම කරදරේ තමයි ඔන්න පටන් ගත්ත ලග්නේ රාශිකේ වසර 7 මාරකට. මේ සියල්ල තෝරලා බේරලා වෙන් කරලා අරගෙන තමයි හරි ට්‍රීට්මන්ට් එකක් හරි පිළියමක් කරන්න ඕන. ලෝකේ ජ්‍යොතිෂයේ තියෙනවා ටානියා මේ ස්ට්‍රැටජික් ඇස්ට්‍රොලොජි කියලා. ඒ කියන්නේ උපාය මාර්ගික ජ්‍යොතිෂය. එතෙන්දී මේ අපේ රටේ තමයි ජ්‍යොතිෂයේ විහිළුවක් වෙලා තියෙන්නේ සමහර අයට. ලෝකේ සායන ජ්‍යොතිෂයේ ඉතාම දියුණුයි. ඒගොල්ලෝ දැන් එංගලන්තේ මහරජිනට පවා ඔබාමාට පවා බලවත් කේන්දර තියෙනවා. ඒ අය නිතර ඒවා පරීක්ෂා කරනවා. කරලා ස්ට්‍රැටජික් ඇස්ට්‍රොලොජි උපාය මාර්ගික ජ්‍යොතිෂ පිළියම් මේවට යොදනවා. ඒකෙන් මේ කේන්ද්‍රයේ තියෙන ග්‍රහයින්ගේ බලදුබලකම් ස්වභාව හොඳට විශ්ලේෂණය කරලා දුර්වල ග්‍රහය බලවත් කරනවා. ඒ වගේම දියුණුව ඇති කරන ග්‍රහයින්ගේ කිරණ ශක්තිය තමන්ට ආකර්ෂණය කරගන්නවා මැණික් වලින්. ඒ විදිහට ඒගොල්ලෝ පිළියම් කරනවා. දැන් අපි හැමදාම දැන් විශේෂයෙන් මේ ඔහුට කියන්න තියෙන පිළියම තමයි සිරිතක් විදියට අපි විෂ්ණු දෙවියන්ට වසර 7 මාරකට බාර වෙන්න ඕන. එහෙම බාරවීම තුළ මේ අපලේ බොහෝ දුරට ආවරණය කරගන්න පුළුවන්. අනික තමයි මෙන්න මේ දුර්වල වෙලා ඉන්න ලග්නාධිපති බ්‍රහස්පති ඉතා බලවත් කරන්න ඕන. හැබැයි ඒක හැමෝටම මැණික් පැලඳීමෙන් කරන්න බෑ. දැන් මේ බ්‍රහස්පති බලවත් කරන්න ගැටලුවක් වෙන්නේ නැහැ. දෙර්කාන පරීක්ෂාව කරන් පස්සේ 22 දෙර්කානාධිපති මේ ලග්නාධිපති නොවන නිසා, ලග්නාධිපති උපන් කේන්දරේ 6-12 අධිපතියෙක් නොවන නිසා බය නැතුව පුෂ්ප රාගයක් පළඳින්න රන් මුද්දක් විදියට හදලා විෂ්ණු දෙවියන්ට වසර 7 මාරකට බාර වෙන අතරේ පුෂ්පරාගයක් පළඳින්න. ඒ පුෂ්පරාගේ රන් මුද්දකට පළඳලා ඊට පස්සේ ඕන පිළියමක් කරන්න ඔබට ලෙඩත් අඩුවේයි, දියුණුවත් ඉක්මනට සැලසෙයි. ඒ රාශිකේ අමතක වෙන්නේ. හොඳයි. අර අපි කිව්වලත් තියෙනවනේ නේද බෝධි පූජාවක් හැම නිවැරදි විදිහට කොහොමද කරගන්නේ කියලාත් අපි කියලා තියෙනවා. මං හිතන්නේ මේ දේවල් ඔබ බලලා ඇති. ඉතින් ඒ අනුව මේ දේවල් හරියට කළොත් ඔබේ ওই අපල වලට හොඳ පිළියමක් ලැබෙවි කියලා අපි විශ්වාස කරනවා. අපිත් එක්ක දුරකතනින් දේවිකා සම්බන්ධ වෙලා ඉන්නවා පානදුර ඉඳලා. සුබ දාසනක් ඔබට. දේවිකා මං හිතන්නේ දේවිකා මං හිතන්නේ දුරකතරේ විසන්දි කරගත්ත. බලන්න ඉතින් අමාරුවෙන් අවස්ථාව උදා කරගෙන නැති කරගත්ත. හරි. තව කෙනෙකුට අපි අවස්ථාව ලබා දෙන්න සූදානම් දුරකතරෙන් සම්බන්ධ වෙලා ඉන්න ඔබටයි මේ අවස්ථාව. ආයුබෝවන් සුබ දාසනක් ඔබට. ආයුබෝවන් සුබ. උපන් දිනේ 72 7 20 අපිට මුලින්ම ඔබේ නම කියන්න ඇයි ඔච්චර කලබල? හසිත. හසිත. හසිත දැන් අපිට උපන් දිනේ කියන්න. 1972 හතරවෙනි මාසේ 22. හරි. උපන් වේලාව පාන්දර 5යි 15. හසිත කොහෙද ගම්පලද? නුවර. හරි. හසිතට මොන වගේ කාරණාවක්ද දැනගන්න අවශ්‍ය වෙන්නේ? මට දැන් මේ ටික
අවුරුදු 3-4ක් වෙලා ඉඳලා මොනවත් කරන දෙයක් කරගන්න බැහැ කරගන්න තමයි හොඳයි අපි කතා කරමු ඔබේ උපන් වෙලාවට සහ උපන් දිනේට අනුව කොහොමද ওই කාරණාවට විසඳුම් තියෙන්නේ කියලා. හසිත ඔබ පහුගිය වසර දෙකේ හිරු නාලිකාව බැලුවා නම් සතියකට වත කිහිප වතාවක් අපි නිතර සඳහන් කරා මේ මීන ලග්න හිමියන් ලග්න ඒරාෂ්ට අෂ්ටම ඒරාෂ්ට කපලයකට මුහුණ දුන්නා කියලා. ඉතින් ඔබ කියනවා පහුගිය වසර 3-4 ඔබට එහෙම මේ හරි කරන කියන දෙයක් හරි ගියේ නැහැ කියලා. ඉතින් මීන ලග්නෙන් උපන් ඔබ මේ පහුගිය වසර 3-4 තුල මේ ඒරාෂ්ටකයට මුහුණ දීලා හිටියා. මෙම ඒරාෂ්ටකයේ දශාපල වලින් කොච්චර පෝෂණය කරාද කියලා මට මැනගන්න පුළුවන්. ඔබ ගෙවපු මහදශාව සඳුගේ මහදශාව සෙනසුරුට පෙන්වන්නම බැරි මේ සඳුගේ දශා ගෙවන කාල. ඒ කියන්නේ සෙනසුරු ඒරාෂ්ටක කරන කාලවලදී ජන්මියා සඳුගේ අතුරු දශා මහදශා ගෙවනවා නම් තානියා වැඩිම පීඩාගෙන වැඩිපුර පීඩා ඇති කරනවා. ඒ පීඩා අර මම මුලින් සඳහන් කරා වගේ මනසට ඇති කරනවා. ඊළඟට රැකියාවට ඇති කරනවා. ඊළඟට ආර්ථිකයට ඇති කරනවා. ඔය අතරේ ඔය හැමදේම වැටෙනකොට ලෙඩ දුක් වලයි ඇති කරනවා. මෙන්න මේ තත්වෙට ඔබ මුහුණ දීලා තියෙනවා. 2020 සැප්තැම්බර් 13 වෙනකල් සඳුගේ මහදශාව තිබුණත් දැනට ඔබට ඒරාෂ්ටක නැහැ. ඉතින් ඒක නිසා මේ සඳුගේ මහදශාවේදී අනිත් එක ඔබ බොහොම සංවේදී කෙනෙක්. සඳු කේතුත් එක්ක සංයෝග වෙලා රාහුට සප්තම දෘෂ්ටි දෙනකොට ඔබ ඉතා සංවේදී කෙනෙක්. බොහොම ඉක්මනට මානසිකව කඩා වැටෙනවා. ඉතින් ඒක නිසා මේ සඳුගේ දශාවේදී ඔබ ඉතාම හොඳින් මෙන්න මේ දේවල් අහගන්න පත්තිනි මෑණියන්ට බාරයක් වෙන්න ඒ වගේම ශ්‍රී ලක්ෂ්මියට බාරයක් වෙන්න ඔබේ ඉදිරි කටයුතු සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න තියෙන බාධක අයින් වෙන්න සඳුගේ දශාවේ බාධක හරණය කරලා දෙන්න කියලා. ඒ වගේම ඔබත් මීන ලග්නේ නිසා ඔබටත් අර මම කලින් සඳහන් කරපු නමවැන්න බලවත් කරගන්න පුළුවන් තානියා රතු රූපි ගලක් පැලඳීම තුලින්. එතකොටත් ඔබේ බොහෝ කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න පුළුවන් පින මතුවේවි. දැන් මේ වාග්යස්ථානේ බලවත් කරපු කෙනෙකුට මේ භවයේදී කරන පින් ඒ වගේම අපලවලට කරන පිළියම් ඉතාමිකමන්ට තමන්ට ඇදිලා එනවා. ඒවා ප්‍රතිකර්ම විදියට එනවා. ඔය කියන පිළියම් දෙක කරන්න දැන් නම් ඔබේ නරක කාලේ ඉවරයි. හොඳ කාලයට තාම ඔබ පිවිසෙන්න බයයි. බය වෙන්න එපා. ධෛර්යෙන් ඉදිරි කටයුතු වලට මුහුණ දෙන්න. හොඳයි. තවත් කෙනෙක් දුරකථනෙන් සම්බන්ධ ලයින අපි කඩවත පැත්තට තමයි යන්නේ. නදීෂා සුබ දාසනක් ඔබට. පළවෙනි මාසේ 7 වෙනිදා උපන් වෙලාව 2:34ට දවල්. පසර 2:34ට බබාගේ අනාගතය සම්බන්ධයෙන්ද දැනගන්න ඕනේ විශේෂයෙන් දැනගන්න ඕනේ කාරණාවක් තියෙනවද ඔබට? එයාගේ මේ අනාගතයේ ලෙඩ රෝග පිළිබඳ අපල තියෙනවද ලෙඩ රෝග තියෙනවද ඒවට මොනවද කරන්න පුළුවන් කියලා තමයි ආදරණීය අම්මට දැනගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. දරුවගේ ලග්නේ වෘෂභ ලග්නේද? ඔව් මහත්තයා. ඔව්. දරුවගේ ලග්නේ වෘෂභ ලග්නේ වෙලා මේ වන විට දරුවා ගෙවමින් ඉන්නවා කුජගේ මහදශාව. කුජ උප්පත්ති කේන්දරේ බාධක ස්ථානේ අටවැන්නේ බාධක ස්ථානේ වගේම මාරක ස්ථානේ තැම්පත් වෙලා ඉන්නෝ රාහු සහ රවි සමග සංයෝගව. වාපිත් සෙම් කියන ත්‍රිධාතු වලින් තානියා මේ දරුවගේ කේන්දරේ රවි කුජ සංයෝග වෙලා රාහුත් රවි කුජ රාහු සංයෝග වෙලා කේතුට සප්තම දෘෂ්ටි දෙන නිසා ලේවල උණුසුම වැඩි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ දරුවගේ අම්මට තේරෙනවා ඇති දරුවා ටිකක් වඩා ගත්තත් දරුවා අල්ලපු දෙයක් තව කෙනෙක් ඇල්ලුවත් දරුවගේ ඇඟ උණුසුම් උෂ්ණාධික රෝග දරුවට හැදෙන්න පුළුවන් අවදානමක් තියෙනවා. ඇඟ නිවෙන පාන වර්ග ඉරමුසු වගේ දේවල් එහෙමත් නැත්නම් ඔය කිතුල් පිටි සෞකැඳ ඔය වගේ ඇඟ නිවෙන ආහාර පාන දරුවට දෙන්න. දේශීය වෛද්‍යවරයෙක් හමු වෙලා දරුවා මේ උෂ්ණාධිකය නිසා හටගන්න රෝගවලට අවශ්‍ය කරන ප්‍රතිකාර නාඩි පරීක්ෂාවකින් පස්සේ ලබා දෙන්න. මොකද දරුවගේ දකුණු අතට මේ ඇඟිලි තුන තියලා අල්ලලා බැලුවන් පස්සේ පිත් නාඩියේ ගැස්ම බොහොම වැඩිපුර දැනෙයි වෛද්‍යවරයාට. සත්‍යද කියලා බලන්න මේ ජ්‍යොතිෂය. එතකොට ඒකම මේ දරුවගේ අනාගත රෝග ගැන නෙහුවේ. ඉතින් ඔන්න ඕක තමයි රෝග ඇති වෙන්න මූලිකම හේතුව
පිත් නාඩිය ගැස්ම වැඩි, දරුවාගේ ඇඟ උණුසුම වැඩි. ඒක නිසා උෂ්ණාධිකයෙන් හටගන්න රෝග තියෙන්නේ. ඒ ඇරෙන්න දරුවාට දෑඟ පිහිටෙන් බලපාන ඒ රාශිටක මුකුත් එහෙම පෙන්වන්නේ නැහැ කේන්දරේ. දරුවාගේ ඉදිරි අනාගතේ බුද පස්වැන්නාධිපති විදියට සිකුරු සමග සංයෝග වෙ ඉන්න නිසා කලා ශාස්ත්‍රයක් මුල් කරගෙන වැඩිදුර අධ්‍යාපනයක් ලැබලා දරුවාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගනීවි. හොඳයි, ඒකත් එක්ක අපි තවත් කෙනෙකුට අවස්ථාව ලබා දෙන්න සූදානම්. සුබදාසනක් ප්‍රසන්න. සුබදාසනක් ප්‍රසන්න කැලණියෙන් නේද? සුබදාසනක්. ඔව් ප්‍රසන්න නේද? ඔව් කැලණියෙන් නේද? ඔව්. හරි ප්‍රසන්න, දැන් ඔයාගේ වෙලාවද බලාගන්න අවශ්‍ය වෙන්නේ? ඔව්. හරි, අපිට කියන්නකෝ ඔයාගේ උපන් දිනේ මුලින්ම. 1986 දුරකටනේ විසන්දිනා අපි කතා කරගෙන යමු සම්බන්ධ මහත්. ලග්නේ ධනු ලග්නයක් තානියා. ඒ කියන්නේ ලග්නේ රාශිතක කාරේ දැනට ගෙවන්නේ දශාව විදියට කේතුගේ මහ දශාවක්. දුරකටනේ විසන්දිනා වුණා නම් ඔහු මේ කියන දේවල් සත්‍යයි කියයි ජීවිතේ හැකිලුණු හැඟවුණු ස්වභාවයකින් මේ කාලේ ජීවත් වෙන්නේ. කරන කියන කටයුතු වලදී එච්චර ප්‍රගතියක් ප්‍රතිඵලයක් පේන්නේ නැහැ. අවදානම මේක නෙමෙයි. නොකරපු වැරදි අපහස චෝදනා පවා නොකරපු වැරදි වලට චෝදනා පවා විඳින්න සිද්ධ වෙන කාලයක්. අපහස විඳින්න සිද්ධ වෙන කාලයක්. ආර්ථික වශයෙන් බොහොම පීඩා සහිත කාලයක්. ඕන් ඔය දේවල් තමයි මේ දශා කාලේ හිමි වෙලා තියෙන්නේ. මේ දේවල් හැමදේම යටපත් කරන්න පුංචි සරල පිළියමක් කියලා දෙන්නම්. ගෙදර ඊසාන දිශාවේ කෙසෙල් පැලයක් පෝච්චියක හරි බිම හරි හිටවන්න. හිටවලා මේ ධනු ලග්නේ රාශිතක හිමි හැමෝටම ඕක පොදුද නැත්නම් මේ ඔහුට විතරයි. ඔහුට විතරයි. ඒ රාශිතකයට කරන පොදු පිළියම් මම නැවත මතක් කරන්නේ නැහැ. මොකද අපි නිතර මතක් කරන නිසා ඔහු වසර 7 විෂ්ණු දෙවියන්ට බාර වෙන්න ඕන. මොකද ඒ රාශිතකයේ කාලය තුල ඔහුගේ හැම දේවල් වලම පැවැත්ම රැක දෙන්නේ විෂ්ණු දෙවියන් නිසා. ඒකම හොඳ සිතනි වෙන බෝධින් වහන්සේ නමක් මුල් කරගෙන බෝධි පූජාවක් පවත්වන්න නිවැරදි ක්‍රම පූජා වැඩසටහනේදී පෙන්වන උදේට ඒ වගේම නැකත් පහන් පූජාවක් සෙනසුරු වෙනුවෙන් පවත්වන්න බෝධින් වහන්සේගේ දකුණු පැත්තට වෙන්න දකුණු භාගයේ සෙනසුරුටයිති කලාපේ බෝධින් වහන්සේ නමක් යටදී නැකත් පහන් පූජාව කරන්න ඒකත් පූජා වැඩසටහනේදී පෙන්වලා තියෙනවා. මේ එතකොට ඒ ඇරෙන්න ඔබට සරල පිළියමක් පෞද්ගලිකව කියන්නේ මේ කේතුගේ මහ දශාව 2019 පෙබරවාරි 8 වෙනකල් ගෙවෙන නිසා කෙසෙල් පැලයක් ගෙදර ඊසාන දිශාවේ රෝපණය කරන්න. රෝපණය කරලා පෝච්චියක හදන්න නැත්නම් බිම හදන්න. උදේට පැලේට වතුර දාන්න. මේ පැලේ ලොකු කරන්න. මේ පැලේ ලොකු වෙන්න කෙහෙල් පඳුරක් වෙන්න ඔබේ පඳුරාසල ගැවසෙන්න ඔබේ අතින් ඒ කෙහෙල් පඳුරට පෝර එකතු වෙන්න වතුර එකතු වෙන්න සලස්වන වාර ගණනක් ගානේ මේ කේතුගේ දශාවෙන් අර මම කලින් සඳහන් කරපු අපල පීඩා බොහොමයක් ඔබට අඩු වෙලා යනවා. කරගන්න පුළුවන්කම තියෙනවා. හරි, අපිට ලැබුණු කාල වේලාව අවසානයි. දුකෙන් වුණත් කියන්න බෑ. ඉතින් මොන දේ කළත් කාලයට අවනත වෙන සිද්ධ වෙන නිසා ලැබුණු කාල සීමාව තුළ මම හිතන්නේ අපි ඔබ හැම කෙනෙක්ටම අවස්ථාව ලබා දුන්නා. ඉතින් සම්බන්ධ වෙන්න බැරි වෙච්ච අයට මම හිතන්නේ ලබන සතියේත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. අපි ලබන සතියේ නම් ප්‍රශාන්ත් මලවිගේ මහත්මත් සමගින් ලක්ෂේනායක මහත්මත් සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. දෙදෙනෙකු සම්බන්ධ කරගැනීමෙන් ඔබට වැඩිපුර අවස්ථාව ලබා දෙන්න අපි ලබන සතියේදී බලාපොරොත්තු පරතු වෙනවා. එහෙමනම් සම්බත් මහත්මා බොහොම ස්තුතියි අදවස අපිත් එක්ක සම්බන්ධ වුණාට. ආයිබෝන් සම්බන්ධ. එහෙමනම් අපි හඟහරවද වින්දනි උදෑසනේ ජ්‍යොතිෂ වැඩසටහන මේ විදිහට නිමා කළාට වින්දනි උදෑසනේ තව බොහෝ දේ ඔබ වෙනුවෙන් අරගෙන අවිල්ල තියෙනවා. ඉතින් ඒ හැමදේම ඔබ වෙනුවෙන් ලබා දෙන්න සූදානම්. අපි විරාමයකට ගිහින් අවිල්ල නැවතත් හඟහරවද දවසේ වින්දනි උදෑසන සමගින් සම්බන්ධ වෙමු. අයිබෝවන් සුබෝදෑසනක්. ඔන්න අපි මේ වේලාව එකතු කරගන්නවා ඔබව ලස්සන කරගන්න.
හොඳයි ලස්සන ගැන කතා කරන්න අපි දන්නවා මේ කවුරුත් කැමති ආකර්ෂණීය පෙනුමක් ලබා ගන්නට. ඔබේ සම තව තවත් ලස්සන කරගන්නේ කොහොමද? පැහැපත් කරගන්නේ කොහොමද? තියෙන වර්ණය වෙනස් කරන පොඩ්ඩක් හරි සුදු වෙන්න එහෙම නැත්නම් පැහැපත් වෙන්න ඔබ කවුරුත් කැමති. ඒ නිසාවෙන් ඔබට ඒ සඳහා භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනය භාවිතා ගැන කියන්න තමයි මේ සූදානමින් ඉන්නේ. හොඳයි එහෙනම් සුපුරුදු පරිදිම අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ ගැන කතා කරන්න සමුද්‍රා රණතුංග. අයිබෝන් සමුද්‍රා සුබෝදයසන. සමුද්‍ර මම හිතන්නේ මේ නිෂ්පාදනය ගැන කතා කරනවා. අපි සති ගණනක් තිස්සේ මේ නිෂ්පාදන ගැන කතා කරන මේ වැඩසටහන ඔස්සේ මුලින්ම නැවතත් දැනගන්නට කැමති, ඇයි ඔබ බයෝවීටා පාවිච්චි කරන්න හිතුවේ? මොකද මෙතන තියෙන විශේෂත්වය? ඇත්තටම මෙහෙමයි, බයෝවීටා වල තිබුණු විශේෂත්වයට වඩා මම බයෝවීටා ගැන විශ්වාස කරන්න පටන් ගත්තා. මොකද මට තිබුණු ප්‍රශ්න ගැන මම කතා කළොත් අපිට කාල වේලාව තියෙනවනම්, මට තිබුණේ මගේ ස්කින් ඉන්බැලන්ස් එක. ඒ කියන්නේ මගේ මූණ, අතපය, මගේ සමේ පැහැ ඒකාකාරී නැහැ. ඉතින් මම නිරූපිකාවක් විදිහට තමයි ශිස්ත්‍රයට ප්‍රවේශ වෙන්නේ. ඒකත් එක්ක මට ගොඩක් කලාවට හරි අපහසුතාවයන් වලට ලක් වෙන්න සිද්ධ වුණා. විශේෂයෙන් මේ බ්‍රයිඩල් කරනකොට ෆැෂන් ෂෝස් වලදී ගොඩක් කලාවට අපිට මේකප් එකක් දාන අපේ මූණට විතරයි, අනිතකම ටිකක් උස කෙනෙක් ඉතින් ටිකක්. ඉතින් ඒත් එක්කම ඉතින් අර කටේ විහිළුවෙන් විහිළුවෙන් කරන සමුද්‍රාවට හරියට මේකප් වෙනවා, වට බේස් ගන්න ඕන වගේ, ඉන්නට ගන්න ඕන, කොන්දර ගන්න ඕන, පේන හැමදැනම ගන්න වෙනවා. ඉතින් මේක මට ප්‍රශ්නයක් කළා. මමම කල්පනා කර ඇයි හැමෝම මට මේම කියන්නේ. ඊට පස්සේ මටම තේරුණා මගේ ස්කින් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ලස්සන හමක් තියෙනවා කියන්නේ අපිට අපේ වෘත්තිය කරගෙන යන්න. මම කියන්නේ මේ වෘත්තිය මට්ටමෙන් නෙමෙයි, අපේ ජීවිතයේදී අපිට හරි ඒක හොඳ ආත්ම ශක්තියක් වෙනවා. ඉතින් මම හිතුවා මම මේ වෙනුවෙන් මොන හරි දෙයක් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි මම ගොඩක් වෙලාවට වැඩ කරන කෙනෙක් තමයි ඉනෝක කියන්නේ, මේ රූපලාවන්‍ය ශිල්පිනියක්. ඉතින් ඇය පාවිච්චි කරලා තිබුණා බයෝවිට. ඉතින් මම ඇයගේ මාර්ගයෙන් තමයි දැනගත්තේ. ඉතින් අද වෙනකොට මම හිතනවා මම අහම්බෙන් නමුත් නිවැරදිම නිෂ්පාදනය තොරගෙන තියෙනවා කියලා. හොඳයි, අපි දන්නා දැන් නිෂ්පාදනයක් ගන්නකොට මේ නිෂ්පාදන අතරින් බයෝවිට හඳුන්වන්නේ පරිපූර්ණ පෝෂණ අතිරේකයක් හැටියට. ඇයි ඒ විදිහට හඳුන්වන්නේ? බයෝවිට වල තියෙන ඒ විශේෂත්වය මොකක්ද? ඇත්තටම විශේෂත්වය ගත්තොත් මට සරලවම කියන්න පුළුවන් මේකේ කොම්පොසිෂන් එක. මොකද අපි දන්නවා ගොඩක් කලාවට අනිත් නිෂ්පාදන දැන් ඔබට පුළුවන් ඕනනම් ඔබ පාවිච්චි කරන්නේ බයෝවිට නොවන්නේ නම් පැක් එක ගන්න අතර මම මේ කියන දේවල් එක්ක ඔබට සංසන්දනය කරලත් බලන්න පුළුවන්. මොකද ගොඩක් කලාවට අපි දන්නවා මරයින් කොලජන් ෆයානස් ගැන කතා කළොත් විටමින් සි, මිදියට සාරය වගේ දේවල් තමයි ෆුඩ් සප්ලිමෙන්ට් එකකට උපරිමයකට ගත්. ඊට අමතරව තව එකක් දෙකක් ඔය ප්‍රමාණය තමයි වැඩි හරියක් අන්තර්ගත වෙන්නේ. නමුත් බයෝවීටා වල ඊට අමතරව අපේ ස්කින් එක ලස්සන කරන්න අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ අති විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තිනවා. හරියට අපි කතා කරලා තියෙන විටමින් B3 කියන අපි හැම වෙලෙම කියන ෆයානස් ක්‍රීම් වලට පවා මේ අන්තර්ගත කරන ෆයානස් B3 කියලා හඳුන්වන්නේ. මොකද ඒකේ ස්කින් එක ෆෙයා වෙනවා. සහ අපි හැමදාම කියන දෙයක් තමයි අර පුංචි කාලේ ඉඳන් අපි දන්නවනේ නිපුණි, අර කැරට් කෑවහම ලස්සන වෙනවා කියලා. හැබැයි කැරට් වල තියෙන්නේ මොනවද කියලා අපි දන්නේ. හැබැයි කැරට් කෑවම ලස්සන වෙනවා. කැරට් වල තියෙන බීටා කැරොටින්, ඒ කියන්නේ මික්ස් කැරොටිනයිඩ් බයෝවිටා වල අන්තර්ගත වෙලා තියෙනවා. ඒත් එක්කම ග්ලූටමික් ඇසිඩ්, පයින් බාක් එක්ස්ට්‍රැක්ට් මේ වගේ දේවල් අපේ ස්කින් එකේ අපි කියන අපිට මේ අපේ ස්කින් එකේ තියෙන ලස්සන අපි උපදිනකොට දරුවෙක් විදිහට උපදිනකොට අපි හැමෝටම ලස්සන හමක් තියෙනවා. ඒ හැම තද පැහැයෙන් වෙන්න පුළුවන් නැත්නම් පැහැපත් වෙන්න පුළුවන්. හැබැයි අපිට හරි නිරෝගී ලස්සන හමක් හම් වෙනවා. නමුත් අපි ජීවිතේ ජීවත් වෙනකොට සමහර විට පාරිසරික සාධක වෙන්න පුළුවන් නැත්නම් අපිට හැදිච්ච ලෙඩ රෝග වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි කන බොන ආහාර රටාව වෙන්න පුළුවන්. අපි වැරදි පුරුදු නිසා වෙන්නට පුළුවන්. අපි දන්නේම නැතුව අපි අපේ ස්කින් එක නාස්ති කරගන්නවා. ඉතින් මේ දේවල් ගැන බලද්දී අපේ හැම කොහොමද නැවත යථාතත්වයට පත් කරගන්න ඕනේ, ඒ හැම කොහොමද නැවත තිබ්බ පෝෂණය අපි ලබා දෙන්න ඕනේ කියනව හැම පෝෂ්‍ය පදාර්ථයක්ම බයෝවීටා වල අන්තර්ගතයි. ඉතින් මං හිතනවා මේ වගේ අද්විතීය කොම්පොසිෂන් එකක් අනිත් වෙළඳපොළේ තියෙන නිෂ්පාදන වල අන්තර්ගත වෙලා නැහැ කියලා. හොඳයි, එහෙමනම් අපි මේ අද දවසේ කතා කරන දේවල් වලට අමතර ඔබට බයෝවීටා සම්බන්ධව දෙයක් දැනගන්නට අවශ්‍ය නම් මම ලිපිනේ සමගින් දුරකථන අංක මතක් කරන්නම්. ලිපිනේ වෙන්නේ ආයුෆාමා ඇන් නියුට්‍රා පුද්ගලික සමාගම මා එළිය ජාඇල. දුරකථන අංක 077-1-03-798 077-1-03-795. හොඳයි සමුද්‍ර, දැන් අපි දකිනවා ඔබේ සමය විතරක් නෙමෙයි මේ ලස්සන රැඳිලා තියෙන. ඇත්තටම දැන් කොණ්ඩේ ගත්තත් ඔබට දිගු වර්ලසක් තියෙනවා. ඉතින් හරිම ලස්සනයි, ආකර්ෂණීයයි. ඕනම ගෑනු ළමෙක් කැමති ලස්සන දිගු කොණ්ඩයක් සමගින් ලස්සන පැහැපත් සමක් පවත්වා ගන්නට. ඒ වෙනස ඇති කරේ මේ බයෝවීටා තුළින්ද?
අනිවාර්යයෙන්ම ඔව් මට පුංචි කාලේ ඉඳන් දිග කොණ්ඩයක් තිබුණා ඒක කියන්න ඕනේ දිග ලස්සන කොණ්ඩයක් තිබුණා හැබැයි එක පැත්තකින් කියද්දී මම අද මෙච්චර දිගර කොණ්ඩේ තියාගෙන ඉන්නේ මගේ හස්බන්ින්ද මොකද එයා තමයි කැමති නැති මගේ කොණ්ඩේ කපනවට ඒත් මම නිරූපිකාවක් විදිහට වැඩ කරද්දී මට මෙච්චර දිග කොණ්ඩයක් තිබුණාම මොනවද කරන්නේ අපි කවදාවත් අර මොනවද කියන්නේ බන්ස් ඒවා මේවා යූස් කරන්නේ නැහැනේ අපේ බියුටිෂන්ස්ලා ඔයාට කොණ්ඩේ තියෙනවා ඔයාගේ කොණ්ඩෙම බෑක් කොම් කරනවා ඔයාගේ කොණ්ඩෙම පාවිච්චි කරලා ඔක්කොම කරනවා ඉතින් මම මෙහෙම දීර්ඝ කාලීනව මගේ කොණ්ඩේ මේ විදිහට පාවිච්චි කරද්දී මගේ වැඩවලට මම දන්නේම නැතුව මගේ කොණ්ඩේ කොච්චර දිගර තිබුණත් මගේ කොණ්ඩේ අග පැලෙන්න පටන් ගත්තා මගේ කොණ්ඩේ තියෙන අර ලස්සන ෂයිනි ගතිය අඩු වෙන්න පටන් ගත්තා ඉතින් ඒ හැම දෙයකටම හැබැයි මම විශේෂයෙන් කියලා ප්‍රතිකාර හොයාගෙන ගියේ නැහැ නමුත් මම බයෝවීටා පාවිච්චි කරන්න පටන් ගත්තාම මට තේරෙන ගත්තා ඔයා කියනවා වගේ හැමෝම කියනවා ඔයාගේ කොණ්ඩේ හරි ලස්සනයි ඔයාට හොඳ තද කාලු පාට දිලිසෙන කොණ්ඩයක් තියෙනවා ඉතින් ඒක මම හිතන්නේ අනිවාර්යයෙන්ම බයෝවීටා වල අන්තර්ගතය නිසා මට ලැබිච්ච දෙයක් ඉතින් ඒක නම් ලොකුවට දැනන් හිටියේ නැහැ තවත් විශේෂ දෙයක් මේ නියපොතු ගැනත් අපි කතා කරන්න ඕනේ මම හිතනවා කාන්තාවක් වුණාම ලස්සන නියපොතු පෙලක් තියෙන ඕනේ. ඉතින් අපි දකින්න අපිට ලස්සන නේල් ආර්ට්ස් කරගන්න පුළුවන්. හරි සරල නේල් ආර්ට්ස් ඉතින් මේ හැම දෙයක්ම කරගන්න අපිට ලස්සන නියපොතු ටිකක් තියෙන්න ඕනේ. ඉතින් මේ හැම දෙයක්ම පවත් ගන්න හිසකෙස් නියපොතු හැම ලස්සනට තියාගන්න මම හිතන්නේ අනිවාර්යයෙන්ම බයෝවිට හොඳ රුකුලක්. හරි. දැන් ප්‍රේක්ෂකයන්ගේ මතයක් තියෙනවා, පාරිභෝගිකයන්ගේ මතයක් තියෙනවා. මෙවැනි නිෂ්පාදන භාවිතා කරනකොට ඇඟ දුර්වල කරනවා කියලා. මේ නිරෝගීභාවය ඇඟෙන් තුරන් කරලා මේ ශරීරය අඩපණ කරනවා කියලා. ඔබට මොකක්ද හිතෙන්නේ? දැන් බයෝවීටා තුලින් ඇඟට තවත් නිරෝගීභාවයක් ඇති කරන මොකද මේක ශරීරයට පෝෂණ අතිරේකයක්. එතකොට සමේ ලස්සන විතර නෙමෙයි, කොණ්ඩේ ලස්සන, නියපල මේ වගේ දේවල් ලස්සන කරනවා වගේ මම හිතන්නේ මේ ශරීරයට වෙනම විදිහකින් ජවයක් ලබා දෙනවා නේද? අනිවාර්යයෙන්ම ඔව්. මම හිතන්නේ මේකට හොඳම උත්තරේ මම සරලව එකට උත්තරයක් දෙනවා. නමුත් අපේ වෛද්‍යතුමා වහම මේ ගැන විද්‍යාත්මකව පැහැදිලි කරලා දෙයි. ඇත්තම කියනවා නම් දැන් අපි පෝෂණ අතිරේකයක් ලබා ගන්න අභ්‍යන්තරින්. මම විශ්වාස කරන දෙයක් තමයි අපේ පෝෂණ අතිරේකයක් කියන්නේ මොකක්ද? අපේ ශරීරයට ලැබිය යුතු පෝෂණ කොටස් අපිට ආහාර වලින් ලැබෙන්නේ නැත්නම් ඒක අපි අතිරේකව ලබා ගන්නවා. ඒකනේ අපි පෝෂණ අතිරේකයක් විදිහට ලබා ගන්නෙ. ඉතින් අපි කොච්චර කිව්වත් අපි දෛනිකව සමහරක් විට අපිට අභියෝග කරන්න පුළුවන් නෑ. මම සමබල ආහාර වේලක් ගන්නවා. මම මැල්ලුම් කනවා, රතුබත් කනවා, අරවා කනවා, මේවා කනවා, පළතුරු කනවා. හැබැයි අපි හිතලා බැලුවොත් අපි හිතමු අපි ගොඩාක් පළතුරු කනවා කියලා. ඒත් අපිට පුළුවන් ද අපේ ගෙදර වවාගෙන පළතුරු ගන්න? බැහැනේ. අපි ගොඩාක් කලාවට මේ පොහොර නැත්තම් මොනහරි වස විස යෙදපු දේවල් තමයි අපේ ආහාරයට ගොඩක් වෙලාට එකතු වෙන්නේ. සහ අපිට දෛනිකව ලැබිය යුතු පෝෂණ කොටස් ප්‍රමාණ තියෙනවා. මේ මේ දේවල් අපිට මේ මේ මට්ටමට ලැබෙනවා. නමුත් මම හිතන්නේ අපි කාටවත් ඒ ප්‍රමාණය හරියට කිරලා මැල්ල ආහාරයට ගන්න පුළුවන් කියලා. සහ පවතින තත්ත්වෙත් එක්ක හැමෝම කාර්යබහුලයි. අපි හැමෝම කාර්යබහුලයි. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ පෝෂණ අතිරේකයක ඉතාමත්ම ලොකු වැදගත්කමක් තියෙනවා. ලස්සන කෙසේ වෙතත් අපි නිරෝගීව ඉන්න ඕනේ. අපේ පළවෙනි දේවිය යුත්තේ අපි නිරෝගීව ඉන්න ඕනේ. නිරෝගීව ඉන්න අපි හොඳ ෆුඩ් සප්ලිමන්ට් එකක් ලබා ගන්න ඕනේ. තවත් විශේෂ දෙයක් මම කියන්නම්. දැන් නිරෝගීව ඉන්න අපි ෆුඩ් සප්ලිමන්ට් එකක් ලබා ගද්දී අපි ඒකේ ප්‍රමිතිය ගැනත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. කම්පොසිෂන් එක ගැන මම කලින් කිව්වා. ඒත් එක්කම දැන් අපි ෆුඩ් සප්ලිමන්ට් එකක් කියන්නේ අද මම පාවිච්චි කළා, හෙට පාවිච්චි කළා, අනිද්දා නවත්වන දෙයක් නෙමෙයි. අපි දිගින් දිගට පාවිච්චි කරනවා. ඉතින් අපි දන්නවා ෆුඩ් සප්ලිමන්ට් වලට අන්තර්ගත කරන්න බැරි දේවල් තියෙනවා. මැංගනීස්, සිලිකන්, සෝඩියම්. දැන් මේ දේවල් එහෙම කිව්වා කියලා මේ නරක පෝෂණ කොටස් නෙමෙයි. නමුත් ෆුඩ් සප්ලිමන්ට් එකකට මේ දේවල් අන්තර්ගත කරන්න බෑ. ඖෂධයක් විදිහට නිපුණි ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබේ ශරීරයේ වෛද්‍යවරයෙක් නිර්දේශ කරන්නට පුළුවන්. නැත්නම් මට නිර්දේශ කරන්නට පුළුවන්. ඔයා මේ දේවල් පාවිච්චි කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ෆුඩ් සප්ලිමන්ට් එකකට අන්තර්ගත වෙන්න බෑ. සහ අධි මාත්‍රාවන් විශේෂයෙන්ම මේ බයොටින් වගේ දේවල් 0.5 මිලිග්‍රෑම් එහෙම නැත්නම් මයික්‍රෝග්‍රෑම් 500ට වඩා උපරිමයකට යන්න බෑ. ඉතින් ඒ උපරිමයන්ට යටත්ව තමයි මේ ෆුඩ් සප්ලිමන්ට් එකක් එන්න ඕනේ වෙළඳපොළට. ඉතින් ඒ හැම නිර්ණායකටම යටත්ව තමයි බයෝවීටා නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මං හිතන්නේ අභ්‍යන්තර පෝෂණයක් කොටස්, ඒ කියන්නේ අභ්‍යන්තර පෝෂණ අතිරේකයක් විදිහට මම හිතනවා 100%ක්ම සාර්ථක වූ නිෂ්පාදනයක් තමයි බයෝවීටා කියන්නේ. ඒක ලස්සන වගේම අපේ නිරෝගී පැවැත්මටත් ඒක ගොඩාක් උපකාරී වෙනවා. හොඳයි. මම හිතන්නේ සමරකිට අද දවසේදී අපිත් එක්ක මේ සම්බන්ධ වෙන ඔබ බයෝවීටා මොන වගේ දෙයක්ද කියලා තාම දැකලා නැතුව ඉන්නට පුළුවන්. ඉතින් බයෝවීටා කියන කැප්සියුල් එකක්, මේ කැප්සියුල් එක කොහොමද භාවිත කරන්නේ කියලාත් අපි මතක් කරමු සමහරවිට. බයෝවීටා කියන කැප්සියුල් එක එන්නේ සොෆ්ට් ජෙලටින් කැප්සියුල් එකක්. ඒ ගැනත් පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා හිතුණා. දැන් සොෆ්ට් ජෙලටින් කැප්සියුල් එකක් කියන්නේ තාක්ෂණයේ උපරිමයෙන් පාවිච්චි කළ හරි ලොකු වියදමක් දරලා ලොකු, ඒ කියන්නේ හොඳ ප්‍රමිතියකින් යුතු නිෂ්පාදන ආයතනයකට පමණයි ඒ
වගේ දෙයක් නිෂ්පාදනය කරන්නට පුළුවන්. ඉතින් ඒකෙම අපිට කැප්සියුල් එක අතර ගත්තාම අපිට බලන්න පුළුවන් ඒ ප්‍රමිතිය කොයි වගේද කියලා. සහ අපි දකින සමහර කැප්සියුල්ස් එනවා කොපු දෙකකට අයින් කරන්න පුළුවන්. අපිට උනත් ඒක කඩලා බලන්න පුළුවන්. මම ඉතින් ඒ වගේ දේවල් අපිට මේ වෙළඳපොලෙන් ඒ වගේ කැප්සියුල් මිදී ගියදී සැකයක් ඇති වෙන්නට පුළුවන්. මේකේ ප්‍රමිතිය කොයි වගේද? මම කියන්නේ මේක මේ හැම එහෙම තියෙන කැප්සියුල් එකක්ම අනිවාර්යයෙන්ම මේකේ ප්‍රමිතියක් නැහැ කියලා හොඳ නිෂ්පාදන ආයතනවල නිෂ්පාදනය වෙන කැප්සියුල්ස් තියෙනවා. ඉතින් ඒ වුණාට අර බයෝවිටා කැප්සියුල් එකේ තියෙන සොෆ්ට් ජෙලටින් කැප්සියුල් එකකින්ද කාටවත් එක අතින් කඩන්න මොනවත් කරන්න බෑ. ඉතින් ඒකෙන් මේකේ ප්‍රමිතිය බලා ගන්න පුළුවන්. ඒක තද බ්‍රවුන් කලර් නිකන් මෙරුන් වගේ බ්‍රවුන් කලර් එකකින් එන කැප්සියුල් එකක් මම හිතන්නේ කෙනෙක් මුලින්ම බයෝවිටා පාවිච්චි කරනවා නම් දවසට දෙකක් පාවිච්චි කරන්න ඕනේ. මම දැන් අවුරුදු දෙකක් තිස්සේ පාවිච්චි කරනවා. මම නම් ඇත්තටම එකයි පාවිච්චි කරන්නේ. මොකද මට හිතෙනවා දැන් අවශ්‍ය කරන්නේ මට ලැබිච්ච දේ ඉදිරියට පවත්වාගෙන යන්න විතරයි. ඉතින් ඒක නිසා ඒක මේන්ටේන් කරන්න මම එක ගානේ පාවිච්චි කරනවා. හරි. දැන් තවත් පොඩ්ඩක් ප්‍රේක්ෂකයන් බාහිතන කාරණයක් තමයි මේ ශරීරයේ තියෙන මෙලනින් ප්‍රමාණය මෙවැනි නිෂ්පාදනයන් ඔස්සේ අඩු කරනවා. එතකොට ශරීරයට අහිතකර තත්ත්ව නැති කරන්නට පුළුවන්. මෙවැනි නිෂ්පාදන වලින් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැද්ද? නැහැ. ඇත්තටම බයෝවිටා කියන්නේ ශරීරයේ තියෙන මෙලනින් මට්ටම, ඒ කියන්නේ අනවශ්‍ය විදිහට ශරීරයේ මෙලනින් නිෂ්පාදන වෙන කට්ටිය ඉන්නවා. ඒකෝර තමයි අපි කියන්නේ ටිකක් තද පැහැති හමක් තියෙනවා කියලා. ඉතින් ඒ අනවශ්‍ය විදිහට මෙලනින් නිෂ්පාදනය පාලනය කරනවා මිසක් ඒක නැති කරන්නේ නැහැ. මෙලනින් කියන්නේ අපේ ශරීරයේ තිබියම යුතු දෙයක්. මොකද මේ අපි ඉන්නේ මේ හොඳට අවුව වැටෙන රටක කලාපයක. ඉතින් අපිට අනිවාර්යයෙන්ම ඒ ඉර එළියෙන් අපේ සම ආරක්ෂා කරගන්න තමයි අපිට යම්කිසි වර්ණයක්, ඒ කියන්නේ මෙලනින් ඔස්සේ යම්කිසි වර්ණයක් අපේ හැමතෙ ලැබිලා තියෙන්නේ. මොකද මම දැකලා නැහැ ලංකාවේ කවුරුත් ඉන්නවා පිටරට අය වගේ සුදුම සුදු වෙච්ච. අපි හැමෝටම තියෙන හරිම ලස්සන රන්වන් පැහැති හැමක්. ඒක සාපේක්ෂව බෙදිලා බෙදිලා යනවා. සමහරට ටිකක් අද පැහැති වෙන්න පුළුවන්, ටිකක් ලස්සන බ්‍රවුන් කලර් එකක් වෙන්න පුළුවන්. කොහොම වුණත් මම විශ්වාස කරනවා මේ ලෝකේ තියෙන ලස්සනම හැම තියෙන්නේ අපේ මේ ආසියාතික රටවල් වල ඉන්න කට්ටියට. ඉතින් අපි කවදාවත් උත්සාහ කරන්න හොඳ නැහැ අපිට ලැබිලා තියෙන. මම උත්සාහ කරන්නේ නැහැ නිපුනි මට තියෙන හැම අයින් කරලා වෙනස් කරලා ඔයාගේ පාටට එන්න. ඔයා උත්සාහ කළත් මගේ හැම ගන්න එහෙම ඒක හරියන්නේ නැහැ. ඒක ප්‍රායෝගික දෙයක් නෙමෙයි. අපි හැමදාම බයෝවිටා හරහා කියන්නේ අපිට තියෙන හැම අර මං කියවනේ උපදිනකොට ලස්සන හමක් තිබුණා කියලා. අන්නේ ඒ ලස්සන හම බවට පත් කරගන්න ඒ ශරීරයට ලබාගත යුතු සියලුම පෝෂණය ලබා දීලා ඒක අභ්‍යන්තරයෙන් පෝෂණය කරලා ඒ ගන්න පුළුවන් ලස්සන හම ගන්න මිසක් හැමේ පැහැය වෙනස් කරන්න නෙමෙයි. මං හිතන්නේ කවුරුත් ඒ උත්සාහය දරුවා නම් ඒක සාර්ථක වෙයි කියලා. ඉතින් බයෝවිටා කියන්නේ තමන්ගේ ශරීරය නිරෝගී කරන, තමන්ගේ හම ලස්සන කරන පරිපූර්ණ පෝෂණ සත්කාරකයක්. හරි. දැන් අපි දන්නවා මේ සමුද්‍ර විතරක් නෙමෙයි සමුද්‍ර වගේම තවත් තරු රසක් මේ නිෂ්පාදනය භාවිතා කරනවා. මං හිතන්නේ ඒක ලොකු රහසක් නේද? දැන් නළු නිලියක් දැක්කහම ඕන කෙනෙක් හිතනවා අනේ මටත් නිලියක් වගේ ලස්සන වෙන්න තිබුණා, මට මෙයා වගේ ලස්සන වෙන්න ඕනේ. මං හිතන්නේ සමුද්‍ර වගේ ලස්සන වෙන්න අද ඉඳන් මේ බයෝවිටා භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා සජාන වුණත් මේ නිෂ්පාදනය භාවිතා කරනවා. අපි ඒ ගැනත් කතා කරනවා. ඔබ මොකද හිතන්නේ හැමෝම මේ වගේ නිෂ්පාදනයක් භාවිතා කරන එක ගැන? ඔව්, ලස්සන කට්ටිය බයෝවිටා එක ඉන්නවද? ඒ ගැන කතා කරනට වැඩිය මට මෙහෙම එකට උත්තරයක් දෙන්න හිතුණා. බුද්ධිමත් පාරිභෝගිකයෝ බයෝවිටාත් එක්ක ඉන්නවා. ඒකට හේතුව තමයි නිෂ්පාදනයක් අපි මිලදී ගන්නකොට අපි බලන්න ඕන දේවල් කොච්චරද තියෙනවද, මේක අන්තර්ගතය කොහොමද, ප්‍රමිතිය මොන වගේද, එකින් අපිට ලැබෙන ප්‍රතිඵල මොන වගේද, මේක නිෂ්පාදනය කරන්නේ කොහොමද, මේ හැම දෙයක් ගැනම මම හිතන්නේ පාරිභෝගිකයෙක් විදිහට බලන්න ඕනේ. එහෙම නැතුව ආනේ සමුද්‍රයට දිග කොණ්ඩයක් තියෙනවා, සමුද්‍රාගේ හැම ලස්සනේ හරි මමත් අරගෙන බොන. මම නම් කියන්නේ එහෙම බොන්න ඕනේ නැහැ. ඔබ ගන්න පැකට්ටුව අතට අරගෙන බලන්න, ඔබටම පුළුවන් මේක සංසන්දනය කරලා බලලා මේ දේවල් ලබා ගන්න. මොකද බයෝවිටා කියන්නේ තව කෙනෙක් නිසා පාවිච්චි කරන්න ඕන දෙයක් නෙමෙයි. මොකද මං හිතන්නේ වෙළඳපොලේ තියෙන නිෂ්පාදනාතික සංසන්දනය කරලා බැලුවම ඔබටම තේරෙයි මේක කොච්චරම් අද්විතීයද කියලා. ඒක නිසා මම කියන්නේ පාවිච්චි කරලා ඒ වෙනස අත්විඳින්න ඔබ මේ ශිෂ්‍යය කෙනෙක් වෙන්න ඕනේ, සාමාන්‍ය ගෘහණියක් වෙන්නත් පුළුවන් නේද? එහෙමනම් ඔබට පුළුවන් අද අපි මේ කතා කරපු කාරණාවත් එක්ක ඔබට විශ්වාසයක් තියෙනවා නම් බයෝවිටා තුළින් ඔබ මේ කියන විදිහටම ඔබේ පැහැපත්කම තව තවත් වැඩි දියුණු කරගන්නට පුළුවන් වෙයි කියලා ඔබට භාවිතා කරන්නට පුළුවන්. ඒ වගේම මතක් කරන්න නැවතත් ලිපිනේ සමගින් දුරකථන අංක ලිපිනේ වෙන්නේ ආයුෆාමා ඇන්ඩ් නියුට්‍රා පුද්ගලික සමාගම මා එළිය ජායල. දුරකථන අංක 077-01-0387-01-0385 තමයි දුරකථන අංක වෙන්නේ. හොඳයි. එහෙනම් සමුද්‍රා බොහොමත ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ආයුබෝවන් කියලා සම්දෙනවා. මේ විශේෂාංගෙන් අපි සමගන්න තමයි සූදානම් වෙන්නේ. රැඳී සිටින්න විඳිනේ උදෑසන සමගින්.
හරි ඔන්න එහෙමනම් නැවතත් අපි සම්බන්ධ වෙනවා සුරුපි විශේෂාංගයත් එක්ක ඔගලොන්ට දැන් අපි සුන්දරත්වය ගැන කතා කරනකොට විවිධ දේවල් ඔස්සේ මේ සුන්දරත්වය කොහොමද වැඩි දියුණු කරගන්නේ කියලා අපි ඔබට දැනුවත් කරනවා හොඳයි එතකොට නවීන තාක්ෂණයේ ප්‍රයෝගය කරගෙන කොහොමද මේ ලස්සන තව තවත් වැඩි දියුණු කරගන්නේ ඔන්න අලුත්ම දෙයක් ඔබට හඳුන්වා දෙන්න තමයි මේ සූදානමින් ඉන්නේ ඒ තමයි ලෂ් ස්කින් ක්ලිනික් ගැන අපි ඔබට කියලා දෙන්නට සූදානමින් ඉන්නවා ඒ සම්බන්ධව ඔබව දැනුවත් කරන්නට අපිත් එක්ක වෙලා ඉන්න චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයිනි මදාරසිංහ මහත්මිය අයබුවන් සුබදාසන ඒ වගේම සම්බන්ධකරණ නිලධාරිනි ඉෂාරාද සීබලා මහත්මියත් අපිත් එක්ක එකතු වෙනවා අයබුවන් සුබදාසන හොඳයි ඉෂාරා මම මුලින්ම දැනගන්න කැමති ලෂ් ස්කින් ක්ලිනික් කියන්නේ මොකක්ද මොකද මේකෙන් සිද්ධ වෙන්නේ අපේ කනටත් අලුත්ම දෙයක් ඒ ගැන දැනගන්න කැමතියි ඇත්තටම ලෂ් ස්කින් ක්ලිනික් කියලා කියන්නේ රූපාලංකරණය සඳහා ප්‍රතිකාර කරන ස්කින් ක්ලිනික් එකක්. මෙහි සෑම ප්‍රතිකාරයක්ම කරන්නේ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරු විසින්. ඒ වගේම නවීන තාක්ෂණික උපකරණ උපයෝග කරගනිමින් ලේසර් උපකරණ උපයෝග කරගනිමින් ලංකාවේ ප්‍රතිකාර කරන එකම ස්කින් ක්ලිනික් එක තමයි ලෂ් ස්කින් ක්ලිනික් එක. හොඳයි. වෛද්‍යතුමනි අපි කතා කරමු දැන් මේ ලේසර් ප්‍රතිකාරමයන් ඔස්සේ මේ තියෙන සුන්දරත්වය වැඩි දියුණු කරනවා කියනකොට දැන් හැමෝටම දැනගන්නට අවශ්‍ය වෙනවා ඇති කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ අපේ ශරීරයට අහිතකර තත්ත්වයන් ගෙන දෙන්නේ නැද්ද මෙන්න මේ ප්‍රතිකර්ම වලින් ඔබේ මතය දැනගන්නට කැමතියි. ඔව් ඇත්තටම අපි ලේසර් ගැන හඳුන්වා දීමක් කරනවා නම් ලේසර් කියලා කියන්නේ ඇත්තටම වචන කීපයක එකතුවක්. ලයිට් ඇම්ප්ලිෆිකේෂන් ඔෆ් ස්ටිමියුලේටඩ් emission of radiation. ඒකෙදි වෙන්නේ ආලෝක කිරණයක් තමයි හැම මත පිට පතිත වෙන්නේ. එතනින් ඒ නිපද වෙන තාපය නිසා ඒ සෛල විනාශ වීමක් වෙන්නේ. ඉතින් ඇත්තටම මේ ලේසර් ප්‍රතිකාර ලෝකෙ ව්‍යාප්ත වෙලා තියෙනවා. ගොඩක් දේවල් වලට පාවිදා කරනවා පිට රටවල් කීපයකටම. ඒ වගේම ඉන්දියාව වගේ අපේ සමට සමාන සමක් තිබෙන ඕනම රටක වුණත් පසුගිය දශක ගණනාවක් තිස්සේ මේව භාවිතා වෙලා තියෙනවා. හොඳයි මොන වගේ රෝගී තත්ත්වයන් වෙනුවෙන්ද මේ ප්‍රතිකර්ම භාවිතා කරන්නට අපිට හැකියාවක් තියෙන්නේ ඔව් ඇත්තටම අවශ්‍යතා විශාල ප්‍රමාණයක් තියෙනවා ගොඩක් වෙලාවට රෝගී තත්ත්වයන්ටත් වඩා අපි සාමාන්‍යයෙන් අපි කියන්නේ රූපලාවන්‍ය සම්බන්ධයෙන් අපේ සමේ පෙනුම වැඩි කරගන්න ඒ වගේම නිකන් සමට පියකරුභාවයක් ලබා ගන්න වගේ කරන දේවල් ඉතින් මම අපි බහුලව භාවිතා වෙන අවස්ථා ගැන කතා කරොත් එකක් තමයි අපේ දැන් අද කාලේ කාන්තාවන් ගොඩක් කැමති ශරීරයේ තියෙන අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීමට ඒ වගේ දෙයක් ඇත්තටම ස්ථිර වශයෙන්ම ඒ කියන්නේ සාමාන්‍ය එක ප්‍රතිකාර ක්‍රමයකින් 20ක් 25ක් වගේ ප්‍රමාණයක් ස්ථිර වශයෙන්ම රෝම අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ප්‍රතිකාර කෙරෙනවා. මොකද ගොඩක් වෙලාවට తాවකාලික ක්‍රමවලින් රෝම ඉවත් කරනකොට මීට වඩා එක එක ප්‍රශ්න වෙන්න පුළුවන්. දිගින් දිගටම කරන්න වෙනවා. ඒ වගේම සමගණ වීම, සමේ වර්ණයේ වෙනස් වීම වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඊළඟට තව එකක් ගැන කතා කරොත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි කුරුලෑ කැළලි. සමහර වෙලාවට දැන් අද කාලයට වඩා ඉස්සර කාලේ කුරුලෑ වලට වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්නේ නැහැ. ඉතින් එහෙම අය තරුණ කාලේ ආපු කුරුලෑ කැළලි නිසා ජීවිත කාලයටම එකින් මානසිකව පීඩා විඳිනවා. ඉතින් ඒ වගේ අයට වුණත් අලුතෙන් ඇති වෙන කැළලි වගේම පරණ කුරුලෑ කැළලි වලට වුණත් මේවෙන් පෙනුම අඩු ඒ කියන්නේ කැළලි වල පෙනුම අඩු කරලා ඉතමත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ ඇරෙන්න තම ගොඩක් අවශ්‍ය යූසස් තියෙනවා අපි හිත ගත්තොත් සමහර වෙලාවට මූණ ඇති වෙන පැල්ලම් ඉවත් කිරීමට ඒ වගේම ටැටූ රිමූවල් ඒ වගේම සමහර වෙලාවට අවලස්සන විදියට ශරීරයේ පැහැපත් අයගේ පේන කේශනාලිකා වගේ දේවල් උනත් නැති කරගන්න පුළුවන් හදයි දැන් මේ ආදරවන්තින්ගේ කාලේනේ දැන් පෙබ්‍රවාරි 14 අපි දන්න වැලන්ටයින්ස් එනවා. ඉතින් කොහොමද මේ අය වෙනුවෙන් විශේෂ දීමනා තියෙනවද මේ මාසය ඇතුළත ඒ ගැන දැනගන්න. ඇත්තටම මේ මාසේ අපින් ප්‍රතිකාර ලබා ගන්න සෑම කෙනෙකුටම අපි තිලිලයක් දෙන්න සූදානම් කරලා තියෙනවා. ඉතින් ඕනම කෙනෙක්ට ලස්සන වෙන්න කැමති ලස්සනට ඉන්න ඕනම කෙනෙක්ට පුළුවන් මේ මාසේ ඇවිල්ලා අපිව හම්බෙලා අපින් ප්‍රතිකාර ගත්තොත් ඒගොල්ලන්ට මේ ටැග් දිනා ගන්න. හොඳයි. ඉෂාර මන් දැන් මේ ලෂ් ස්කින් ක්ලිනික් එකේ මොන වගේ සේවා බඳ තියෙන කියලා ඔබතුමියෙන් දැනගන්නට කැමතියි. ඊට කලින් මම හිතන ඡායාරූප කීපයක් අපිට බලන්නට ඉදිරි ප්‍රස්තාව තියෙනවා. අපි කියමු දැන් මේ ඡායාරූප වලින් මොන වගේ දෙයක්ද පෙන්වුම් කරන්නේ කියලා මම ඔබතුමියෙන් දැනගන්න කැමතියි වෛද්‍යතුමනි. ඔව් ඇත්තටම මම අර කලින් කියපු විදියට අපි ලේසර් කිරණ භාවිතා කරලා වෙනස් කරන්න පුළුවන් දේවල් වල පෙරහා පසු රූප රාමු පෙළක් තමයි මේ තියෙන්නේ. මේ දැන් මම අර කලින් කියපු විදියට සිරුරේ තියෙන අනවශ්‍ය රෝම ඉවත් කිරීම ඒ වගේ විවිධ ස්ථානවල රෝම අඩු කර ගැනීමට මේ ලේසර් කිරණ භාවිතා වෙනවා.
ඊළඟට ඒ වගේම මුහුණේ තියෙන සමහර කැළලි වර්ග අඩු කර ගැනීමට මේ තියෙන කුරුලෑ කැළලි වල ස්වභාවය ඒව ලේසර් කිරණ වල ප්‍රතිකාර වලින් පසු ඒ කැළලි වල ගැඹුරු අඩු කොට පෙනුම වර්ධනය කර ගන්න පුළුවන්. හොඳයි. දැන් මෙවැනි ප්‍රතික්‍රමයක් කරනකොට අපේ ශරීරයට අහිතකර තත්ත්වයන් පසුවට අහිතකර තත්ත්වයන් නැති වෙන්නේ නැත්ද? ඒ ගැන තමයි. ඔව් ඇත්තටම ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් මේක. මොකද ලංකාවේ ටිකක් ලේස් ප්‍රතිකාරය කියන එක අලුත් දෙයක්. ඉතින් ඒක නිසා ගොඩක් අය අපෙන් ওই වගේ ප්‍රශ්න අහනවා. ඇත්තටම ඒ කියන්නේ මේ ලේසර් කිරණ බලපානේ සම මතු විටිට විතරයි. ඒක නිසා ශාරීරික අභ්‍යන්තර ඉන්ද්‍රියවන් වලට කිසිම හානියක් මේකෙන් වෙන්නේ නැහැ. ඒ වගේම ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ වගේ පිළිකා ඇති වෙන්න පුළුවන්ද කියලා. ඉතින් එහෙම හානියක් වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඒ කියන්නේ ප්‍රතිකාරයෙන් පසු ඒ වෙලාවෙම මුහුණේ රතු වීමක් ඉදිමීමක් වගේ වෙන්න පුළුවන්. ඒත් ඒව తాවකාලිකයි. පැය කිහිපයකින් නැති වී යනවා. විශේෂයෙන්ම ප්‍රතිකාර වලින් පසු ඉරව්වෙන් පරිස්සම් වෙන්න ඕන. ඒ කියන්නේ ඇත්තටම අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ඒ විදිහට ලබා ගන්න එක තමයි කරන්න ඕන. මම කියන්න කැමතියි ඒ කියන්නේ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් මත පළපුරුදු ඒ සමපිලිබඳ දැනුම තියෙන කෙනෙක් ගාව ඒ ප්‍රතිකාර කිරීමෙන් ඉතාමත් ආරක්ෂාකාරී ලෙස මේ වගේ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් කියලා. හොඳයි. දැන් මේවැනි ප්‍රතිකාරමයක් කරනකොට අපි දීර්ඝකාලීනව මේක කරනවද මාසිකට සැරයක් වගේ නැත්නම් අවුරුද්දට සැරයක් හරි අපිට එකවර එක ප්‍රතිකාරමයකින් හැමදාටම හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්නට හැකියාවක් තියෙනවද? ඒක මෙහෙමයි. සමහර වෙලාවට අපි කරන ප්‍රතිකාරය කරන හේතුව මත ඒක වෙනස් වෙන්න පුළුවන්. ඇත්තටම දැන් අපි සමහර ප්‍රතිකාර වලට එක සැරයකින් වුණත් හොඳම ප්‍රතිඵලයක් ලැබෙනවා. තවත් සමහර දෙයක් ගත්තොත් අපිට කීප සැරයක් කරන්න වෙනවා. පුංචි වදක් කිරීමක් කරනවා. දැන් ඔබතුමී කිය සඳහන් කර රෝම කූපේ ඉවත් කරනවා කියලා මේ ලේස ප්‍රතිකාරමය ඔසේ. එතකොට හැමදාටම මේ ප්‍රතිකාරමය කරන්නට වෙනවද නැත්නම් අපිට ජීවිත කාලෙටම එක සැරයකින් මේ ප්‍රතිකාරමය ඔසේ? ජීවිත කාලෙටම එක සැරයක් නෙවෙයි. ඒකෙන් වෙන්නේ ස්ථිරවම අඩු කිරීම. හැබැයි එක සැරයකට අඩු වෙන්නේ 120ක් විතර ප්‍රමාණයක්. එතකොට ඒ වගේ සාමාන්‍යයෙන් 4-5 සැරයක් කරාම අපි මාසෙකට සැරයක් හරි මාස දෙකකට සැරයක් හරි එම කරාම ස්ථිරවම නැති වෙලා යනවා. ඒ වගේ තත්යක් තමයි තියෙන්නේ. ඉතින් අනිත් එක තමයි මම ගොඩාක් මට ඉස්සෙල්ලා කියන බැරි වුණා ගොඩක් භාවිතා වෙන අවස්ථාවක් තමයි මුහුණේ තාරුණ්‍ය සම රැක ගන්න. මොකද ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් වයසට යනකොට ඒක මුහුණෙන් තමයි ඉස්සෙල්ලම පේන්නේ සමෙන්. ඉතින් සම රැලි වැටෙනවා, සම අවපහැය එන්න පුළුවන්, සම එල්ලා වැටෙනවා. දැන් මේ වගේ දේවල් වුණත් ලේසර් ට්‍රීට්මන්ට් වලින් සත්කම් වලට භාජනය වෙන්නේ නැතුව අඩු කරගන්න පුළුවන්. ඒ වගේ දෙයක් ඉතින් අපිට ඒ පවත්වා ගැනීම සඳහා සමහර වෙලාවට ආයතනයක් කරන්න වෙනවා. ගොඩක් දේවල් ඒ කියන්නේ කීප දෙකක් තුනක් වර දෙතුන් වරක් කරාම තමයි හොඳම ප්‍රතිඵල ලැබෙන්නේ. හැබැයි එකවරකින් වුණත් තමන්ට දැනෙන සතුට වෙන්න පුළුවන් ප්‍රතිඵලයක් ලැබෙනවා. හොඳයි. ඉෂාර මම ඔබතුමීකින් දැනගන්න කැමතියි දැන් මේ අපි කතා කරපු දේවල් වලට අමතරව තවත් මොන වගේ සේවාවන්ද මේ ලෂ් ස්ක්ලින් ක්ලිනික් එක ඔස්සේ අපිට ලබා ගන්නට හැකියාවක් තියෙනවද? ඇත්තටම ලෂ් එකෙන් කරන ප්‍රතිකාර වර්ග ගොඩාක් තියෙනවා. වෛද්‍යතුමිය සඳහන් කරා වගේ සෑම සේවාවක්ම ලෂ් වෙතින් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ටැටු රිමූවල් ආදී බොහෝමයක් ප්‍රතිකාර තියෙනවා. ඕනම කෙනෙක්ට පුළුවන් අපේ ආයතනයට දුරකථන ඇමතුමක් දීලා වෙලාවක් වෙන් කරගෙන අපොයින්ට්මන්ට් එකක් දාගන්න. ඒ වගේම වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකුට සේවාදායකයව යොමු කරන්න පෙර අපේ ලෂී වෛද්‍යවරයෙ විසින් ඒගොල්ල සෑම සේවාදායකයෙ පිළිබඳව සොයා බලනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මෙඩිකල් හිස්ටරි එක සහ ඒගොල්ලන්ව වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරන් පසුව තමයි මේ හැම සේවාදායකයෙක්ම වෛද්‍යවරයෙ වෙත යොමු වෙන්නේ. මම හිතන්නේ මේ දැනුවත් කිරීම මේ කොලේ දැක්වෙන විදිහ සමා වෙන්න මේ විදිහට ඔබට මා හිතන්නේ ලෂ් ස්ක්‍රීන් ක්ලිනික් එකට ගියොත් ඔබට මේ වැනි දෙයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙහි සඳහන් වෙනවා සියලුම ප්‍රතිකාරමය සම්බන්ධ මොන වගේ සේවාවන්ද ඔබට ලබා ගන්නට හැකියාවක් ලැබෙන්නේ කියන කාරණේ සම්බන්ධව. අපි මේ සියල්ලක්ම පිළිබඳව කතා කරනකොට ඔබට තවත් ගැටලුවක් තියෙනට පුළුවන්. ලෂ් ස්ක්‍රීන් ක්ලිනික් මේ කොහෙද පිහිටා තියෙන්නේ කියලා මම ඉෂාර ඔබගෙන් දැනගන්නට කැමතියි. දැන් අපි ওই සැලෝන් එකට එනවා නේද? අපි කොහොමද එන්නේ මේ සැලෝන් එකට? ඔව් ඇත්තටම මේක ස්කින් ක්ලිනික් එකක්. පැමිණෙනවා නම් අපි පිහිටා තිබෙන්නේ පන්නිපිටිය පාර බතරමුල්ල ප්‍රදේශයේ. අපේ ලිපිණිය ගැන සඳහන් කරොත් නම්බර 1104 පන්නිපිටිය පාර බතරමුල්ල කියන ලිපිණිය තමයි අපි ඉන්නේ. දුරකථන අංකය මතක් කරොත් 01128992 යන අංකයට ඇතුමතුමක් දීලා අපිව සම්බන්ධ කරගෙන පැමිණෙන්න පුළුවන්.
හොඳයි මම නැවතත් මතක් කරන්නම් දුරකථනාංග සමගින් ලිපිනය ලිපිනය වෙන්නේ 1104 පන්නිපිටිය රෝඩ් පන්නිපිටිය පාර බත්තරමුල්ල දුරකථනාංග වෙන්නේ 01128992 22. හොඳයි එහෙමනම් ලේස ප්‍රතිකර්මයන් ඔස්සේ ඔබේ සුන්දරත්වය කොහොමද තව තවත් වැඩි දියුණු කරගන්නේ කියන කාරණාව පිළිබඳව තමයි අද දවසේදී අපි කතා කරේ. එහෙමනම් මේ සම්බන්ධව කතා කරන්නට අපේ ප්‍රේක්ෂකයන්ව දැනුවත් කරන්නට අපිත් එක්ක එකතු වුණාට ඔබ දෙපළටම බොහොමත්ම ස්තුතියි. ආයුබෝවන් කියලා සමුදෙනවා. එහෙමනම් මේ විශේෂාංගයෙන් අපි සමු ගන්නවා රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා වින්දනී උදාසන සමගින්. අයිබවන් සුපුරුදු පරිදි අඟහරුවාදා දවසේ උදෑසනේ වින්දනී උදෑසනෙන් අපි ඔබගේ නිවසට ඔබ ආදරය කරන කාලාන්තරයක් තිස්සේ ඔබේ ජනහද ආදරය දිනාගත් කලාශිල්පීන් දෙපළක් අපේ මැදිරියට කැඳවගෙන ඉන්නවා. මයි ෆේවරිට් විශේෂාංගයේ විශේෂත්වය නම් අපේ තේමාව වන්නේ කලාක්ෂේත්‍රයේ තුල වෙන ජනප්‍රිය සහ ප්‍රේක්ෂකත්වය. ඉතින් කලාක්ෂේත්‍රයේ තුල රැඳෙන කලාශිල්පීන් අතර ඔවුනවුන්ගේ කලා හැකියාවන් පිළිබඳව පවතින ජනප්‍රිය මත පිළිබඳව තමයි අපි කතා කරන්නේ. ඉතින් අපි මයි ෆේවරිට් වැඩසටහනට ආරම්භයක් වශයෙන් අපි මේ කලාකරුවන් කවුද කියලා හඳුනාගෙන ඉමු. හොඳයි මම මුලින් හඳුන්වුවා අපේ වැඩසටහනේ තේමාව මොකක්ද කියලා. කලාක්ෂේත්‍රයේ ඔබගේ ජනාදරය දිනු කලාකරුවන් අතර ඉන්න කලාකරුවෝ, එහෙමත් නැත්නම් කලාකරුවන් අතර ඉන්න ප්‍රේක්ෂකයෝ, ඔවුනවුන්ගේ කලා හැකියාවන් ප්‍රිය කරන තවත් කලාකරුවන් ගැනයි අපි කතා කරන්නේ. අපි ඒ කලාකරුවන් දෙපළගෙන් එක් කලාකරුවෙක් මුලින් හඳුනගෙන ඉමු. ඔයා ඔය මෝඩ වැඩේ ගැන මුලින්ම කියද්දිත් මං දැනගෙන හිටියේ ඕක හරියන්නේ නැහැ කියලා. ඒත් ඉතින් මම මුකුත් කිව්වේ නැහැ. වැඩක් පටන් ගන්නකොට මූසල කතා කියන්න හොඳ නැහනේ. වැඩේ හරියන්නේ නැත්තේ නෑ, වැඩේ හරියනවා. ඔයදී ඉතින් මගේ මූසල කමටද ඔයාගේ මූසල කමටද මන් දන්නේ නෑ. ඒ වෙලාවේ පොලිස් ජීප්යක් කඩන් පාත් වුණානේ. ඔයා දන්නේ නෑ අපිට බයේ ඒ වෙලාවේ සුසන්තයා වෙවුලපු වෙවිලිල්ල. මං හිතුව මේකට ඩෙන්ගු හැදිලාද කොයිද කියලා. එහෙමනම් ඉතින් එයා කිව්ව එයා මුණයා කාටවත් බය නෑ කියලා. පිරිමි තමයි රුචි. කොහොමත් ගෑනු ඉස්සරහා ටිකක් වැඩිපුර චණ්ඩිකම් පෙන්නනවා. ඒ ඇති ඔයත් එහෙමද? මම බොරු කියන්න ඕනේ නැහැ. ඉතින් මාත් එහෙම තමයි. මම මේ කොටට හිටියට මාත් පිරිමියෙක් නේ. අයිබෝවන් රොඩ්වන් කුර මහත්මයාට තවත් ඔබේ ආදරේ දිනු කලාශිල්පිනියක් අපේ මෙදිරියට පැමිණ සිටිනවා. අපි ඇයවත් හඳුන ගනිමු. දැසිරි දිනේවා පාරි බලයි ඉඳලා. යෝ ඇන්ඩියාව නවත්ත පංකෝ බං. අම්මි අම්මි කෝවානේ තාම නෑනේ අරයක. ඒක තමයි මාත් මේ බලන්නේ. අනේ බං උඹ බලන්නේ නැ හැමෝම ප්‍රමාද. ඒක අපිව බලන්නේ නැවනේ. අපිට ඒකව බලන්න යන වේද දන්නේ නැ. ඒකනේ අම්මා තසිරි අම්මේ එනවා එනවා අම්මේ එනවා 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 ජපන්. අම්මට වඳින්න පුතේ, අම්මට වඳින්න. හා වඳින්න. මගේ කිරි වැලික මේ කිරි කැටිය. හා මෙහෙ මෙහෙ. හා ඔහොම තමයි. ආයිබෝවන් නිල්මිනි කෝටේකොඩි මහත්මිය. සුබ උදෑසනක් දෙපළට. සුබ උදෑසන. සුබ උදෑසන. අපි ඒක ආටක නාටක ගැන කතා කරමු මුලින්ම දැකපු එකේ. ආටක නාටක නාට්‍යයේ ඔබේ චරිතය පිළිබඳව. ඔව් මා ඔතන දැන් මෙහෙමයි. ආටක නාටක කියන්නේ ඉතින් ඇත්තරම මං හිතන්නේ මිනිසු සෑහෙන මට කියන්න තේරෙන්නේ නැහැ. ඒ තරම් ප්‍රේක්ෂකයෝ පුදුමාකාර විදිහට ආදරය කරන මේ නාට්‍ය කතා මාලාවක්. ඉතින් එක චරිතයක් නෙමෙයි, අපි හැම විවිධ චරිත කරනවා. ඉතින් ඒ හින්දා මම කොහොමත් ඒ නාටක මේ කතා පෙළට මම හරි ආසයි. ඒ කතා පෙළ ඇතුලේ විවිධ චරිත නිරූපණය කරමින් ඔබේ දක්ෂතා විවිධාකාරයෙන් නිරූපණය කරනවා. රොඩ්නි මහත්මයාගෙන් උතහන්න ඕන ප්‍රශ්නයක්, කොහොමද හැමදාම එකම විදිහට ඉන්නේ වයසට යන්නේ නැතුව? නෑ දැන් බලන්නකො වයසට ගිහින් මේ කොණ්ඩේ පාට කරානම් ඒ වගේමයිනේ. කොණ්ඩේ සුදු වෙලා නරිබෑනා චරිතයෙන් නරිබෑනා ලෙස දැකපු ඒ රොඩ්නි වර්ණකුලමයි අදත් අපි දකින්නේ. අනේ මන් දන්නේ. ඉතින් එහෙම කියනවා ඒ වුණාට ඉතින් අපිට හිතෙනවා අපි දවසින් දවස ඉතින් වයසට යනවා කියලා.
ඒ වුණත් මෙහෙමයි අර සමහරු කියනවනේ හිත තරුණයි කියලා. හිතේ තරුණකම තිබුණත් ඉතින් ගතේ සමහරලාට මේ පොඩි පොඩි දේවල් ඉතින් එහෙම තියෙනවා. ඒක තමයි ජීවිතේ යථාර්ථය. හැබැයි සතුටින් තමයි ඉන්නේ. මේගොල්ලෝ කරන ඔය ආටක නාටක බලාගෙන hina වෙලා සතුටින් ඉන්නවා. හොඳයි. අපි කතා කරමු ඔබ දෙපළගේම අපේ වැඩසටහනේ තේමාව පිළිබඳව. රොඩ්නි වර්ණකුල නැමැති කලා ශිල්පියා සහ නිල්මිනි කෝටේ ගොඩ නැමැති කලා ශිල්පිනිය ඔවුනවුන්ගේ කලා හැකියාවන් ප්‍රිය කරන්නේ ඇයි? අපි පටන් ගමු රොඩ්නි වර්ණකුල මහත්මයාගෙන්. ඔව් මේ මාධවි නිල්මිනිව මට ඉස්සලාම මුණ ගැහෙන්නේ 1988 සෝමරත්න දිසානායක මහත්මයා නිෂ්පාදනය කරන මීපුර වැසියෝ වේදිකා නාට්‍ය. මමත් ඒකේ අනිත් දැවැන්තියොත් එක්ක පොඩි චරිතයක් කරන්න ගත්තා. හැබැයි පොඩි චරිතේ පස්සේ ඒක හුඟ දෙනෙක්ගේ ප්‍රශංසාවට ලක් වෙච්ච චරිතයක් වුණා. මී පෙරලි මීවති මීවති මේ නිල්මිනි කෝට්ටේ. ඉතින් දෙන්නම කොටට කොටේ ඉන්නවා. ඉතින් නිල්මිනි හැබැයි මගේ හිතගත්තේ නිල්මිනි රං කරන රංගණයට වඩා නිල්මිනිගේ ගායනේ. එදත් එහෙමයි අදත් එහෙමයි මම හිතන්නේ හෙටටත් එහෙමයි. මොකද නිල්මිනි කියන්නේ අපේ වේදිකාවේ ඉන්න ඉතාම හරිම මිහිරි තියුණු හඬින් ගායනා කරන ගායන ශිල්පිනියක්. ඉතින් ඇයගේ ඒ තියෙන ගායන කෞශල්‍යයට තමයි මගේ හිත ගියේ. රංගනය දෙවනුව ඇත්ත කියන්න එපා. නමුත් ඇය හොඳ රංගන ශිල්පිනියක්. ඇය කරන දැන් මේ දේවල් විශේෂයෙන් අන්දරේලා නාට්‍ය ඒ වගේ වේදිකා නාට්‍ය හරහා කරන කටයුතු. ඉතින් මේ නිල්මිනිගේ මේ ගායනයේ තියෙන මාධුර්යය හරිම වේරියේෂන් ඒ ගායනයේදී තියෙන ස්වර වලට යෑමේ හැකියාව සහ ඒවා බොහොම නැලවිලි ස්වරයෙන් මිහිරි හඬින් ගායනා කරන හැකියාව සරල ගීයක් වේවා නාට්‍ය ගීයක් වේවා නෘත්‍ය ගීයක් වේවා නාඩගම් ගීයක් වේවා මේ හැම එකකදීම ඒ තියෙන ගායන කෞශල්‍යයට මං පුදුමාකාර විදිහට මම මගේ හිත ඇදලා ගිහිල්ලා තියෙනවා. ඉතින් නිල්මිනි මහත්මිය මේ හිත ගියා කියලා කිව්ව ඔබේ හැකියාවට එහෙම ගැටලුවක් උන්නේ නැහැ ඊට පස්සේ? නෑ නෑ. ඒ කාලේ ඉඳලම හිත ගිහින් තිබිලා තියෙනවා. ඉතින් අපි කතා කරමු රොඩ්නි වර්ණකුල මහත්මයාගේ හැකියාව ඔබ දකින විදිහ ගැන. ඇත්තටම මාධවි මං හිතන්නේ මගේ ලොකු වාසනාවක් මිතුමල්ලා වගේ අයත් එක්ක මට වැඩ කරන්න හම්බෙච්ච එක. ඉස්සෙල්ලාම අයියා කිව්වා වගේම මම මීපුර ඇසියෝ තමයි අපි දෙන්න හම්බ වුණේ. ඉතින් මම ආදුනිකයි. ඒ මේගොල්ලොත් එක්ක බලන මේගොල්ලෝ මහා දැවැන්තයෝ. ඇත්තටම මේ මමත් මටත් පුදුමාකාර විදියට මේ හඬ පෞරුෂය ගැන මම දන්නේ මට වචන මදි කතා කරන්න. මම දන්න දේ මදි කතා කරන්න. මේ හඬ පෞරුෂය. මේ 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 හඬ කොටින්ම මයික් එක මයික් ඕනේ නැහැ. ඒ තීව්‍රතාවය අපි ඒක අත්දැකීම් තියනවා. අපි ගොඩක් ඔය නාට්‍ය ගීත ප්‍රසංග වලට යනකොට මම හිතන්නේ අයියා තමයි ගොඩක් මෙහෙවන්නේ. මේ වැඩසටහන පුදුමාකාර රස ගුලාවක්. හඬ වගේම කතන්දර එතකොට දැනීම් සම්භාරය නාට්‍ය ගැන තියෙන අත්දැකීම් විවිධාකාර වූ හැකියාවන් අර මා ගැන කිව්වා වගේම සහ ඊටත් වැඩිපුර මම දකිනවා. හැබැයි මමත් ආසයි හඬටයි රඟපෑමයි දෙකට. මොකද විවිධත්වයක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ ඔබ දෙපළම මම හිතනවා ඒ මුල් කාලයේදී ක්ෂේත්‍රයට පිවිසෙච්ච කලා ශිල්පීන්ගේ තිබිච්ච විශේෂත්වයක් තමයි ඔවුන්ගේ හඬ ගායන හැකියාවේ සිට රංගන හැකියාව දක්වා සියලුම ක්ෂේත්‍රයන් ජයගෙන සිටීම. ඉතින් අපි මුල් අවධිය ගැන අපහු කතා කරමු. ආරම්භයට යමු. අපි මතක් කරගනිමු රොඩ්නි වර්ණකුල මහත්මයාගේ මුල් අවධියේ ටෙලි නාට්‍ය රංගනය. නාකාරේ හොඳයි. හරි දැන් පටන් ගමු අපි. ගුරුනාන්දේ නන්නානේ නානනේ නන්නානේ නානනේ නන්නානේ නානනේ නන්නානේ නානනේ පොඩි මේ කට්ටිය ඉදිරිපත් කරන ඒ මහා නළු නිලි කණ්ඩායම ඉදිරිපත් කරන නාට්‍ය මෝ රකුසා. ඔබ දිනායෙන් කුල්මත් කරන පිහිටුණු සතන් ඇඟ කිලිපොලා යන ප්‍රේම ජවනිකා වහෙන් ත්‍රස්ත කරන මෝ සිනහා ජවනිකා. ඔයෝ හේ දැන් අපේ විජේ මහත්තයාගෙන් හොඳ ලස්සන සින්දුවක්. මම මුලින් කිව් කාරණාවට දැන් ඔබ එකඟ ඇති. වෙනසක් පේන්නේ නැහැ මට නම්. ඔව් ඇත්තටමනේ. ඉතින් අපි ඒ මතකයේ අවදි කළු කරලානේ ඩයාලිස්ගේ තිර රචනයේ බර්මින් ලයිලි ප්‍රනාන්දු මහත්මයාගේ අධ්‍යක්ෂණේ සහ මාක් ප්‍රනාන්දු මහත්මයාගේ නිෂ්පාදනයේ ඔය තමයි මගේ
දෙවනි ටෙලි නාට්‍ය. පළවෙනි ටෙලි නාට්‍ය වුණේ ඇන්ඩ්‍රු ජයමන් මහත්මයාගේ ගමේ විත්ති 1988. මේක 1989. ඇත්තටම බෝඩිම තමයි මට ඉනිමගක් වුණේ මගේ මේ ක්ෂේත්‍රයේ ඉහළට එන්න. රසිකයෝ මාව දැනගත්ත බෝඩිමෙන්, බෝඩිමේ පියදාසගේ චරිතයෙන්. ඉතින් බෝඩිම හුඟක් ජනප්‍රිය වුණා එදා වගේම අදටත් එහෙමයි. ප්‍රේක්ෂකයෝ බොහොම සතුටින් කතා කරනවා. මම හිතනවා ඉතින් මේ ඔය ජයලත් මනෝරත්න, දයාල්විස්, බන්දුල විජේර, හේම ශ්‍රීලීනගේ, සිරිල් ධර්මවර්ධන, මේ යන සුනිල් නිට්ටියාරච්චි මේ පිරිසත් එක්ක මම ඇත්තටම ආධුනිකයෙක් විදිහට තමයි ඒ වැඩේට සම්බන්ධුනේ. ඊට කලින් වේදිකා නාට්‍යවල හිටියත් මගේ දෙවෙනි ටෙලි නාට්‍ය හැටියට ලොකු අත්දැකීමක් ලබන්න පුළුවන්කම ලැබුණේ මේ බෝඩිමින්. ඔව්, අපි දැන් කතා කරන්න ඕනේ ඔබ දෙපළගේම තිබෙන පොදු ලක්ෂණයක් තමයි කලා ශිල්පීන් හැටියට මේ හාස්‍යෝත්පාද කරන්න කලාවට තමයි ඔබ දෙපළගේම වැඩි දායකත්වයක් ලැබිලා තියෙන්නේ. ඉතින් මේ මේ ඒ කාලේ තිබිච්ච ඒ හාස්‍යෝත්පාදන රංගන කලාව සහ අද තිබෙන ඒ කලාවේ වෙනසක් තිබෙනවද ඔබ දකින විදිහට? අපිට දැනෙන විදිහට ඒ වෙනසක් තියෙනවා. තියෙනවා. ඔව් මාධවි, දැන් බෝඩිම ගැන අදටත් කතා කරන්නේ ඒ නිසාමයි. ඒ කියන්නේ අපේ රටට රූපවාහිනී නාට්‍ය කලාව හරියටම නිල වශයෙන් ගත්තොත් 1982 පැමිණෙන්නේ. 82 පස්සේ හුඟක් වෙලාවට මේ මැදිරියෙන් පිට ගොඩක් ටෙලි නාට්‍ය මේ රූගත වුණා. බෝඩිම තමයි මම හිතන විදිහට ලංකාවේ පළවෙනි හාස්‍යජනක ටෙලි නාට්‍ය මාලාව. කොටස් 15-16ක් තමයි ගොඩක් කිරුන්නේ. නමුත් සතියට එක දවස් එන්නේ ප්‍රචාරය වෙන්නේ. එහෙම ඒ පළවෙනි එක හැටියට රසිකයින්ට පුදුමාකාර සතුටක් ගෙනත් දුන්න මේකෙ තිබුණ හාස්‍යය. මේ හාස්‍යයට යටින් ලොකු සමාජීය යථාර්ථයක් පෙන්නුම් කළා. දයාලිස් මහත්මයාගේ රචනයත් එක්ක දැන් උදාහරණයක් හැටියට ජයලත් මනෝරත්න මහත්මයා ඉන්නේ මේකේ ඉංග්‍රීසි ගුරුවරයා හැටියට. නමුත් ඉංග්‍රීසි බෑ, ගොඩක් බෑ. තරමයි පුළුවන්. නමුත් ටියුෂන් මහත්මයෙක් හැටියට පෙන්නනවා පුළුවන්. සමාජයේ සිටින චරිත. තාම මතකයි ළමෙක් නැගිටලා අහනවා සර් මේ කිරිහැන්දවලට කිරිහැන්දවලට මොනවද ඉංග්‍රීසියෙන් කියන්නේ කියලා. කිරිහැන්ද කිරිහැන්ද පොකට ළමයා වෙන හොඳ දෙයක් තියෙනවද කනවකෝ කිරිහැන්ද කන්නේ කියලා. පස්සේ ඒකට උත්තරේ හොයන්නේ ඊළඟ සතිය පාඩමේ. අන්න ඒ වගේ ඉතින් හැමෝගෙම මේ ජීවිතයේ ඇතුලේ තියෙන මහා දුකක් තමයි මේ කියන්නේ. හැබැයි ඒකෙන් මතු කරන හාස්‍ය හරි පුදුම. අපි ආපහු බෝඩින් මතක් කරගමු. බෝඩින් බලමු. තරුණයා කොහොම ආවා වගේ සහෝදරයෙක් තෙල් කුප්පයක් ගන්නවද? හොඳයි හොඳයි. ඉතාමත් සුන්දරයි, ඉතාමත් අපූර්වයි මේ මතක, එහෙම නේද? ඔව්. ඔය හැම චරිතකින්ම පෙන්වන්නේ මේ අපේ තියෙන බැරි අමාරුකම් වහගෙන කරන රැවටීම, බොරුව. ඉතින් ඒ හින්දා ඒ බෝඩිම පටගත් හාස්‍ය කලාව ඊට පස්සේ හුඟක් වෙලාවට බෝඩිම වගේ වුණා. වංගුවේ ගෙදර ආවා, වාඩි ආවා, තව බෝඩිමේ ගෙදර කියලා ඔය වගේ එක එක නම් වලින් ආවා. ඕකේ ඒ සංකල්පය, ඒ කන්සෙප්ට් එක ඇත්තටම හරි හොඳ දෙයක් තෝරගෙන එකක් හැදුවට පස්සේ ඒක ඉදිරියට කරගෙන යනවා. හැබැයි එහෙම ආවට දැන් මේ දයා කියලා මේවා ලිව්වේ ලොකු සාහිත්‍ය දැනුමක් ඥානයක් එක්ක. ඒ නිසා ඒ පිටපත් ඇතුලේ තිබුණක් සරලකමට යටින් පොඩි ගැඹුරක්. ඉතින් අර ඔබ කියන වගේ අද සමහරලාට අද නිකන් මතුපිට හිනාවක් මතුවෙන දේ විදිහට, හාස්‍යයක් මතුවෙන විදිහට තමයි බොහෝ දේවල් වෙන්නේ. එහෙම නැති තරම් සමහරලාට ඒ අමාරුයි. ඒක ප්‍රේක්ෂකයා අහනවා දැන් මේකේ කොතෙන්ටද අපි හිනා වෙන්න ඕන කියලා. සහ අනිත් එක මේ අද නම් අපි මේ හිනාවත් අපි දානවනේ නේ. ඔව්, හිනාවයක් දාන්න. ඩබ් කරලා හිනාව දානවා. ඒ කාලේ එහෙම හිනාව දැම්මේ නැහැ. ඉතින් මිනිසුන්ට හිනාව තිබුණා. හොඳයි, අපි නිල්මිණි කෝට්ටේ ගුණ මහත්මියගේ පැත්තට හැරෙමු. ඔබ දෙපළම ඔබේ රංගන ජීවිතේ පටන් ගත්තේ වේදිකාවෙන්. වේදිකාවෙන් රංගන ශිල්පිනියක් වශයෙන් කලාවට එළඹීම මොනතරම් වැදගත් කියලා ඔබ හිතනවද? අනිවාර්යෙන් පුතා. මේ දුව මට හිතෙනවා මේ ඇත්තටම ඒ මටද නෑ ආදරයට අපි කියන්නේ. ඉතින් මේ අපි දන්න කියන දරුවෙක්නේ. කොහොම හරි මට කියන්න ඕනේ මේ වේදිකාව තමයි අපිට මූලික අඩිතාලම දෙන්නේ. ඉතින් එතනින් එන කෙනෙකුට මට හිතෙනවා මේ රොඩ්නි අයියා වරදින්න හේතුවක් නෑ. මේ මාධ්‍ය තුන, එකක් වේදිකාව, ටෙලි නාට්‍ය සහ සිනමා. හැබැයි ඔය තුන
තේරුම් ගන්න ඕනේ මේක මේ එකට එකක් වෙනස් කියලා. හැබැයි අපේ අයට සමහර අයට වෙලා තියෙනවා වේදිකාවෙන් ආවා වුණත් මම දන්නවා අයියා පිළිගනින් කියලා මම කියන කතාව. සමහර අය වේදිකාවෙන් ආවා වුණත් සමහරුන්ට තේරුම් බේරුම් කරගන්න බැරි වෙනවා සිනමාව මොකද්ද මේ ටෙලි නාට්‍ය මොකද්ද කියන එක ඒ හැසිරීම. ඉතින් ඒ හින්දා අපි මේ මාධ්‍ය තුන හරියට තේරුම් ගත්තොත් තේරුම් අරගෙන આવොත් මම හිතනවා හරිම සාර්ථකයි කියලා. මොකෝමේ සොපි මං මේ වෙන කල්පනාවක හිටියේ ඇඳිගන්ට. ආ හොඳා. හැබැයි ඒක මට තේරුණා. නගාගේ මූණේ කිසි ලකයක් නැහැනේ. අර මොකෝ සුවරිස් අයියා හා රස්සාවට ගිය ගමන් බලපිටි ගිහිල්ලා මට කීවෙත් නෑ එහෙ යන විත්තිය. සුවාරිසුන් නැහෙට බලපිටිය පැත්තේ හොර අඹුවක් ඇති. ඒක නෙමෙයි ඔය කියන්නේ නැතුව ගිහින් තියෙන්නේ. සුවාරිස් අයියා මට හොඳටම විශ්වාසයි. ඒයි එහෙම කෙනෙක් නෙමෙයි. නගා මොනවයි පිරිමි ගැන දන්නේ? ඒකලා ගැන මගෙන් අහන්න. සකිසඳ සුවාරිස් ටෙලි නාට්‍යයේ සොෆීගේ චරිතය මම හිතන්නේ ඉතාමත් ජනාදරය දිනාගත් චරිතයක්. අපි චරිතය ගැන යමක් කතා කරමු. ඇත්තටම ඒ ඕකේ ට්‍රේලර්ස් යනකොට මට මතකයි මුල් කාලේ දොන් තරකිට දොන් තරකිට දොන් ඒ ඒ ඒක තමයි මේ ලෙට් හිල් ටීවී නාලිකාවේ තමයි තේමා ගීතය වගේ දාලා තිබුණේ. අපේ ජූටයිය තමයි ඇත්තටම මම මේ වෙලාවේ මතක් කරනවා. මම දන්නේ හැම වෙලාවෙම අපිට මතක් වෙන අපේ සහෝදරයා අපි අතර අවාසනාවට ඉතින් අපේ අවාසනාවට ඔහු නැතු වුණා. ඒ අයියයි අයියත් හිටියා ජූටයත් හිටියා මේ ඇතරෝ මට සංවේදී වැඩිකමට මේ මතක් වෙනකොටත් හරි අපහසුයි. කොහොම හරි ජූටයගේ ඒ ට්‍රේලර්ස් මේ යනකොට ඒ සින්දුවේ ඕකේ මගේ අර පිටිපස්ස මෙහෙම අමුතු රබම් පදයක් වගේ ඒකට මට හරියට කමෙන්ට්ස් ආවා. අයියෝ මම ඇත්තටම ඇත්ත කතාවත් ගම්වල මේ වගේ චරිත ඉන්නවා. ඇත්තටම මම මේ වෙලාවේ මේ මාධවී මතක් කරන්න ඕනේ මේ අපේ චන්ද්‍රත්න මාපිටිගම් මහත්මයා. මම දකින්න මට හම්බෙච්ච අධ්‍යක්ෂක මහත්තුරු අතරේ ඉතාම සුන්දර මහත්මයෙක්. මොකද ඒ මහත්මයා අපිට කවදාවත් මේ අනපනත් පනවන්නේ නැහැ මේ මේ කෝනේ මේ විදියට. එයාට අපි කරන එක ගැන හරි විශ්වාසයක් තිබුණා. අපි කරන ඕනෑම මම හිතන්නේ ඒකට සම්බන්ධ වෙච්ච අය එකඟ වෙයි. අපි කරන හැම කියන්නේ හැම දෙයක් ගැනම එයා අපිටත් ඉවක් තිබුණා. එයාට ඕන දේ මොකද්ද කියන්න සහ එයාට තිබුණා ඉවක් අපිව තේරුම් ගන්න මේ දේ හරියට කරයි. හොඳයි. ඉතින් මේ සොඳුරු කතා බහේ පුංචි විරාමයක් ගන්නයි සෝදානම් වෙන්නේ. එකතු වෙන්නේ නැවතත් මයි ෆේවරිට් එක. යන්නට ගමට මෙදීන මව්පියන් දකින ලෙසේන යන්නට ගමට මෙදීන මව්පියන් දකින ලෙසේන තෑගි ලෙසට දැන් ගෙන යාවි රස කැවුම් තෑගි ලෙසට දැන් ගෙන යාවි රස කැවුම් ආලෙ බැන්ද මාගේ රම්යවන් ඒ ආලෙ බැන්ද මාගේ රම්යවන් මේ සුනිමල ළඳ දික්තල මේ සුනිමල් මගේ දික්තල ආලෙ බැන්ද මාගේ රම්යවන් ඒ ආලෙ බැන්ද මාගේ රම්යවන් ඇන්නේවේ මේ මලකෝලං පාරියන්නට බෙමුන්ද සමගින් පාරියන්නට බෙමුන්ද සමගින් ඇන්නේවේ මේ මලකෝලං පාරියන්නට බෙමුන්ද සමගින් පාරියන්නට බෙමුන්ද සමගින් මෞපියෝනි දහස් වෙන්ට සිතා බෙන්ද දුන්නේ යමමි අඟුටු මිටියට දුන්නේ යමමි අඟුටු මිටියට අඟුටු මිටියා වාට මං සුන්දරියේ නැද හැදරුව මං
ඇයි සුන්දරී නැද්ද හැඩරුව මං කලබිලා සැපසෙහිඳ කල්හැර කලබිලා සැපසෙහිඳ කල්හැර එව්වා මෙව්වා කිව්වේ කවුරුද නොඹට එව්වා මෙව්වා කිව්වේ කවුරුද නොඹට ආලවෙන්ද මාගේ රම්‍යවන් ඒ ආලවෙන්ද මාගේ රම්‍යවන් ඉතාමත් අනර්ග ඉතාමත් අනර්ග අපූරු රංගනයක් ඉතින් මට මේ බලන් ඉන්නකොට මතක් වෙච්ච දේ තමයි මේ දැන් ඇත්ත කතාවක් කියුවේ රොඩ්නියා මුලින් ඒ කියපු දේ කියන්නේ මේ නිල්මිණි කෝටේගොඩ මහත්මියගේ සැබෑ දක්ෂතාවය මමත් දැන් ප්‍රිය කරන්නේ ගායනයට ඇගේ ගායනය ඉතාමත් සුවිශේෂී ගායනයක් විශිෂ්ට ගායනයක් අපි ගායනය ගැන කතා කරනකොට අපි මතක් කරමු ඔබ දෙපළගේම සහභාගීත්වයෙන් කෙරීගෙන යන ඒ අලුත් කලා කටයුත්ත එහෙමත් නැත්නම් වේදිකා නාට්‍ය ගීත ප්‍රසංග පිළිබඳව ඔව් මම දුව මේ මාධවී මේ දුව කියවෙනවා අර මාධ්‍ය ලෝකයේදී මන් දන්නේ එහෙම නෑ සහෝදරයෝ නෑ දැවි ඉන්නවද කියලා කොහොමද ඉතින් මෙතනින් ඇහැට ගියාම අපි සහෝදරයෝ තමයි අසල් වාසි නෑ දැයි අපි නාට්‍ය ගීත ප්‍රසංග කරගෙන යනවා එක එක්කෙනා ගීතෙන් ඒ ඇනෝම් පිට ඉතින් හුඟක් වෙලාවට අපි කරලා තියෙනවා විශ්වවිද්‍යාල මණ්ඩපවල එතකොට අගනුවර වගේම ඊටත් වඩා ඈත ප්‍රදේශවල සමිති සමාගම් ඒගොල්ලෝ සංවිධානය කරනවා ඉතින් අපි මේකට හුඟක් වෙලාවට නෘත්‍ය නාඩගම් අපේ පැරණි කෝලම් ඕ හුඟක් ඒ ගීත තමයි ඒව දැන් මෑත කාලේ අපිට අහන්න දකින්න ලැබෙන්නේ ඒ නාට්‍ය නැවතත් ඉරගත්තේ නැති නිසා හැබැයි තව එකක් කියන්නේ දැන් මේ නාට්‍ය ගීතවලට අමතරව මම හිතන්නේ මෙතුමා අපේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා මේ ජයලත් මනෝරත්න මහත්මයා අයිත් නම් වශයෙන් කියන්නේ ගිරිරාජ් කෞශල්‍ය රක්ෂණක්කා එතකොට අපේ ගොඩාක් කට්ටිය එකතු වෙලා තමයි අපි යන්නේ හැබැයි මම කියන්නේ දැන් නාට්‍ය ගීත වලට අමතරව මේ රොඩ්නි අයියා ගිරාය එකතු වුණාම ඉතින් ආයි කියන්න දෙයක් නැහැ. ඔව් මම ඊළඟට කතා කරන්නත් ඒ කියන්නේ මේ ගැන තමයි. පුදුමාකාර මම කිව්වේ ඉස්සෙල්ලත් රස ගුලාවක්. ඒ කියන්නේ ඇත්තටම කොහෙන් මතක් වෙනවද මන් දන්නේ පැරණි කතා කියලා මිනිස්සු පුදුමාකාර විදිහට සතුටු කරනවා වින්දනය කරනවා. ඉතින් මේ වේදිකා නාට්‍ය ගැන කතා කරනකොට තිබෙන මේ පසුපස වේදිකාව පසුපස තිබෙන ඒ ක්‍රියාදාමය ප්‍රේක්ෂකයා දකින්නේ නැහෙනේ. වේදිකා බස් එක ගැන අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. මොකද බලාගෙන ඉන්න අය ආසයි තියෙනවා. ඇත්තටම මාදේ දැන් ඕගොල්ලන්ගේ අපච්චිත් මේ ගැන හොඳටම දන්නවා. ලංකාවේ නෙමෙයි කොහේ වුණත් මම හිතන විශේෂ වේදිකා නාට්‍ය කලාව එක ගන්නකොට නිමින්නම්ගේ මේ ප්‍රේක්ෂකෝ එක්තරා විදිහක අවාසනාවන්තයි මේ කොටස දකින්න බැරි වීම ගැන. ඒ කියන්නේ බස් එකේ සිදුවෙන දේවල් සහ වේදිකාව පිටුපස සිදුවෙන දේවල්, නේපත්‍යාගාරයේදී සිදුවෙන දේවල් මේවා ප්‍රේක්ෂකයෝ දකින්නේ නැහනේ. ඔව්. ඉතින් මේ ඒක එක්තරා විදිහක අවාසනාවක්. අපි වාසනාවන්තයි සමහරවිට වේදිකාවේ අපි එක්තරා පුහුණු වීමක් කරලා එක විදිහ නාට්‍යයක් හැමදාම බොහෝ විට ඒකාකාරීව නෑන්නේ. අලුත් අලුත් දේවල් එකතු වෙනවා. නමුත් මේ නාට්‍යයකට අපි ඉඳලා හිටලා සම්බන්ධ වෙනකොට සතියකට සැරයක් වේවා එහෙම හම්බවෙනවා. අලුත් දේවල් අරගෙන තමයි අපේ ශිල්පීන් එන්නේ. ගිරා, ප්‍රියන්ත, ආනන්ද, ජීවන්, නිල්මිණිලා ඔය ඔක්කොම එකතු වෙලා එද්දි කුමාරලා ඒ ඇවිල්ලා ඒව එතන තමයි දිගහරින්නේ. එතන ඒගොල්ලෝ නිර්මාණකරණය කරනවා රංගනය. දක්ෂයෝ ගොන්නක් එක්ක සමහර විට වෙච්ච දේ පොඩි දෙයක්. හැබැයි කතාව ඉවර වෙනකොට ඔව් දැන් මට අත්දැකීමක් තියෙනවා සාරංගන ඇවිත් බස් එක අපි යන කාලේ ඒ කාලේ ලෝකේ මේ එක්තරා සිදුවීමක් වෙන ප්‍රවෘත්තියක් ඇමරිකාවේ දෙබිඩි දියණියන් දෙදෙනෙක් කියන්නේ ඒගොල්ලෝ අවුරුදු 20 ගණනක් වෙනකන් දෙබිඩි වෙලා ඉඳලා ඊට පස්සේ ශල්ලකු ශල්ල කර්මයකින් දෙන්නව වෙන් කරලා ඒක උණුසුම් ප්‍රවෘත්තියක් වුණා. ඉතින් ඒක ඒ කාලේ ප්‍රවෘත්තිය ගැන කතා කරනවා. එක දවසක් ඉතින් අපි සාරංගන ඇවිත් බස් එක යනකොට එක පාටම දෙබිඩි දරුව බස් එක ඇතුලේ දෙබිඩි දරුව බස් එක ඇතුලේ. හැබැයි ඒ අර ඇත්ත දෙන්න කාන්තාව දෙන්නේ මේ දෙන්න පිරිමි දෙන්නේ මේ ජීවන් හඳුන්නේත් කුමාර් ලියනගේ එක සරමක් ඇතුලට බහැලා එක සරමක් ඇතුලට බහලා ඇතුලේ ඇඳුම් ඇඳගෙන තිබුණා බහැලා. දැන් මේ දෙන්න එකම විදියට අර දැන් එක්කෙනෙක් කරන දේ අනිත් කෙනා කරනවා. අනිත් කරන දේ ඒ දෙබිඩි විදියට පුදුමාකාර රංගනයක් අර බස් එකේ පුංචි පැසේජ් එකක් තියෙන්නේ. ඕකේ එහා මෙහා කරනවා. ඉතින් අපිට පුදුම හිතුණා මේ නිමේෂයට ඒගොල්ලෝ කොහොමද ඒක නිර්මාණය කළේ, ක්‍රියේට් කළේ කියලා. හරිම මටත් මේ වෙලාවෙ එක දෙයක් නෙමෙයි අත්‍තර මේ ගොන්නක් අතර මේ පොඩි දෙයක් මතක් වුණේ. මම අර කිව්වේ දැන් වෙන්නේ පොඩි බොහොම පොඩි දෙයක් අපි දැනගත්තොත් ඒක නිර්මාණය වෙලා පුදුමාකාර කතා ගොන්නක් හැදෙනවා. ඒ අපි අතරම තමයි එක සැරයක් අපි නරිබෑන ඉවර වෙලා අයියට මතකද මන්ද මේ අපි රුවන්වැල්ල පැත්තේ මේ නරිබෑන ඉවර වෙලා එන අවස්ථාවකදී
මට මතක හැටියට ඔය බෝපිටියේ ඒ වගේ වැලිවේරිය ඒ හරිය කිට්ටුවේදි වෙච්ච දෙයක්. ඒක දැන් අපි රෑ වෙලා ඉන්නේ. එනකොට එදා අපිට එක ෂෝ එකද මන්දා තිබුණා. අපි ආයාමාර 7 විතර වෙලා වගේ එනවා. හරි ට්‍රැෆික් එක. එන ගමනේදී මේ අපේ පස්සෙන් දැන් මෝටර් සයිකල් එකක් එනවා 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 මෙහෙ ඉස්සර කරනවා ආයේ පස්සෙන් එනවා කොහොමාරි එක තැනකදී අපිට හිර වෙලා මේ හිර වෙන්න වුණා බස් එක කියන්නේ ට්‍රැෆික් එකේ නවත්තන්න වුණා නවත්තන්න වුණාට පස්සේ දැන් දඩබඩ ගාලා බස් එකට නැග්ගා දෙ තුන් දෙනෙක් පිරිමි ළමයි නැගලා කෝ කෝ මේ මේකේ මේකේ නෙමෙයි මචං මේකේ නෙමෙයි මේකේ මේකේ නෑ මේකේ නෑ දැන් බලනකොට මේකේ නෙමෙයි ඒකේ ඒකේ අර යන්නේ තියන්නේ අනිත් එකේ යන්නේ කික ඕන දැන් ඕක තමයි සිද්ධිය තෝවා හිතන්නකෝ දැන් මේ අපි මේක ඇතුළාන්තය දන්නේ හැබැයි ඒක කියපු එකෙන් අපි හිතුවා මේ කෙල්ලෙක් ගෑනු ළමෙක් හොයන ගමනක් මේ මොකක් හරි එක්ක ප්‍රේම සම්බන්ධයක් උඩ ඔහොම එකක් ඔයා කියන්නේ ඒ නිර්මාණ වෙච්ච කතා ටික එතන ඉඳලා එතන ඉඳලා ඊට පස්සේ එතන අපි ගැටට එනකොට නැති ඔය කතා සියල්ල ඉතමත් මේ හරබර සහ රසවත් කතා බහක් නමුත් ඉතින් බාධා කරන්න සිද්ධ වෙනවා අපි විගසින් ගිහින් එමු රොඩ්නි වර්ණකුර මහත්මයාගේ සිනමාව පැත්තට අපි මතක් කරගමු යව ඒ අපි විහිළුවට නේ ඔයාගෙන් ඇහුවේ විහිළුවට නෑ අපි නිකන් කිව්වේ එහෙම ඉතින් එකපාරට මේක කරගෙන යන්න බෑනේ ටිකිරි නංගි නේ අපි කොළඹ ගිහලා ආයේ වෙන දවසක එන්නම් ටිකිරි නංගි මේක කරගෙන යන්න ඈ නේද බන්ටි මට බෑ අපෝ ගෙදර යන්න මං තාත්තගෙන් අහලා ආවේ ආපෝ ගෙදර ගියොත් තාත්තමව ගහලා පන්න ගනීවි කියන දේ අහලා ගෙදර යන්න ටිකිරි නංගි අපි පස්සේ දවසක එන්නම්කෝ මට බෑ ලෙඩක් නිබ මිනි වැටෙන්න යන්නේ. දැන් අපි මොකද කරන්නේ? ඒක තමයි. ඒක තමයි. බුරු ඔබ මොකද ඒකට අපිත් කියන්න කතා කරේ? ඒකනේ මේ ඔක්කොම. මං ඒක ඒකට විහිළුවට නෙ කිව්වේ ලැන්ටි. විහිළුවට. දැන් ඉතින් බලන්න මේ වෙලා තියෙන දේ මොකද්ද කියලා. බහුබූතේ චිත්‍රපටයේ කොටසක් අපි බැලුවේ. මං හිතන්නේ නිලමිනි කෝටේගොඩ මහත්මියත් මේ චිත්‍රපටයේ ගියා. ඔව් ඕකේ මං හිතනවා පළවෙනි පළවෙනි දෙවෙනි එක තමයි ආවේ නේ 22 වෙනිදා දවල් 12ට හිරු ටීවී නාලිකාවෙන් ඔබට බහුබූතේව නරඹන්න පුළුවන් සන්තෝෂයි ඒකේ ආතුරයට හිටියේ මම ඒකේ මට මතකයි මේ මන්නේක් අරගෙන අපිට කොටන්න අපි පුංචි විරාමයකට ගිහිල්ලා අපහු මේ රසවත් කතා බහට එකතු වෙමු කලා ක්ෂේත්‍රය තුළ පවතින රසිකත්වය ගැන අපි කතා කරමින් සිටියේ රොඩ්නි වර්ණකුල මහත්මයා සමගින් සහ නිල්මිනි කෝටේගොඩ මහත්මිය සමගින්. අපි මීළඟට බලන්න සූදානම් වෙන්නේ රොඩ්නි වර්ණකුල මහත්මයාගේ රංගන ජීවිතයේ එක්තරා සුවිශේෂී ටිකක් වෙනස් විදිහේ කැරක්ටර් එකක්. එහෙම නැත්නම් චරිතයක්. අපි ඒ ගැන බලලෙමු. සෙදෝනා. මං අද සෙදෝනා චරිතය. තේරී නාට්‍යයේ බබානිස්ගේ චරිතය. බබානිස්ගේ චරිතය. ඔහු මහින්සක සංවේදී උත්පාදනය කරන චරිතයක්. ඔව්. ඔව් මේක ඊවා රණවීර මහත්මියගේ සෙදෝනා කියන නවකතාව ඇසුරින් තමයි කළේ. සුමිත්‍රා රාව බද්ද තමයි තිරපිටපත ලිව්වේ. අධ්‍යක්ෂකවරයා පරාක් ප්‍රේම කුමාර් ජයවර්ධන. වසන්ත චතුරානිත් තමයි මම හිතන්නේ නිෂ්පාදනය කළේ. ඇයම තමයි මම හිතන්නේ සුමිත්‍රාකත් එක්ක මම මේ චරිතය දොරාද මම ඇහුවා මේක මට කරන්න පුළුවන් කියලා ඕගොල්ලන්ට විශ්වාසද කියලා. ඔව් 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 කිව්වා. ඉතින් ඇත්තටම බබානිස් වෙනස් චරිතයක්. රයිගම් ටෙලිසාම උලෙලෙදී ඒ මම වෙනස් විදිහට කරපු ප්‍රථම චරිතය තේ මේ යෝජනා වුණා හොඳම සහාය නළුවට. ඒක මට සතුටක්. හොඳයි. ඉතින් අපි සෙදෝනා චරිතය ගැන කතා කරපු වෙලාවේදී අපි තවත් එක් චරිතයක් ගැන මතක් කරගන්න අවස්ථාව තිබුණා. මම හිතන්නේ අපි මේ චරිතෙත් මතක් කරගෙන හිටියොත් හොඳයි. නාන කාමරේ ටෙලි නාට්‍යයේ. හදන්න මැනික හදන්න අනේ පොඩි මහත්තයා මග දිගට එනකම් මාත් එක්ක ගියෝ ගියෝමයි ආවේ. ගෙදර ගිය හැටිය මැනිකගෙන් තේ එකක් බොන්නම ඕන කියලා. බොරු කියන්නේ. ඈ මං ඒව කිව්වේ නැහනේ. ආ මම මොකටද බොරු කියන්නේ? දැන් පොඩි මහත්තයා ලැජ්ජාවට බොරුයි කියලා කියනවා. මග දිගට මැනිකගේ ගුණමයි මාත් එක්ක කී කියාවේ. බින්දු. ආ පොඩි මහත්තයා. උඹ බීලාද? මම මොනව බොන්නද? මැනිකෙන්ද? මැනිකගෙන් තේ දෙකක් හදාගෙන එන්න. යන්න. තේ දෙකක්. ආ. පොඩි මහත්තයා
ඔන්න මම කිව්වේ වැඩේ හරි දැන් වැඩේ හරි මං කිව්ව නැද්ද ගෑනුන්ගේ කේන්තිය හරි ඉක්මනට නිවෙනවා කියලා මං කිව්වනේ අපරාධ මම බිව්වේ මම කිව්වා පොඩි මහත්තයාට බොන්න එපා බීලා වැඩක් නැහැ කියලා මං හිතුවේ ලොකු දෙයකට මූණ දෙන්න වෙයි කියලාද දැන් තේරෙනවනේ මෙතන ලොකු දෙයක් නැහැ කියලා එහෙනම් පොඩි මහත්තයා මම ගෙදර යනවා දැන් පොඩි මහත්තයා තේක බීලා ප්‍රශ්න ඇති කර නොගෙන දෙයියනේ කියලා නිදා ගන්න හොඳේ හාස්‍ය උත්පාදන රංගන කලාව උනාට එහි තිබෙන ඒ වගකීම අපිට දැනෙනවා බලනකොට දැනෙනවා ඒක ඕකත් මේ අපේ ගිරා තමයි ලිව්වේ ගිරාජ්කෞශල්‍ය සිය ගුරුනාද මහත්මයා අධ්‍යක්ෂ වෙලෙ බන්දු අයියාගේ කතා සංකේත අපිට ලැබිලා තියෙන කාල වේලාව මේ විදිහට සීමා වෙනවා ඉතමත් අඩු කාල වේලාවක් තමයි අපිට ලැබිලා තියෙන්නේ කෙටියෙන් අපි කියමු මේ ක්ෂේත්‍රයට ඔබ දැන් අද වෙන විට ඔබ මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් බවට පත් වෙලා තිබෙන්නේ ඉදිරියට ක්ෂේත්‍රයට පිවිසෙන්න බලාපොරොත්තු වෙන පාසල් සිසුවියන් සහ ඒ තරුණ පරම්පරාවට දෙන්න පුළුවන් අවදන ඉතාම කෙටියෙන් මම ඉතින් මට වැඩි ප්‍රවීණයක් මට කියන දේ මෙහෙම දෙයක් ඔය එන්ජින් ධාරිතාව 18 අඩු හරි වාහනයක් ඉස්සලා ගන්න අර සුඛෝපභෝගී වාහනයක් ගන්න අරගෙන ඒකේ ඉන්න එතකොට ටෙලිනාට්‍ය සෙට් එකට කතා කරන වාහනේම ඉන්න කායකවත් කතා බහ මුකුත් කරන්න එපා. මේ පිටපතක් චරිතය රැගෙන ඉන්න එකයි කියන්නේ. ඔව් ඒත් කතා බහ ඕනේ. අපේ වැඩසටහන අවසන් කරන්න කාලය එළඹිලා තියෙන මං ආරාධනා කරන අපේ අවසානයේදීත් අපිට ගීතමය ආශ්‍රාදයක් ලබා දෙන්න කියලා. රැඳී සිටින කියලා ආරාධනා කරන ඔබට ලබන සුමානෙත් අපිත් එක්ක මයි ෆේවරිට් වැඩසටහන සහ වින්දනීය උදෑසනත් සමග සුබ දවසක් ඔබට. ඔබටත් ස්තුතියි බොහොම ස්තුතියි. ආයිබෝන් මේ කෙටි කාලේ හරි අපි ගායනා කරමු. හරි බැලනාන්ට දයනන්ද කුමාර මහත්තයයි. ඇලමලින්ගස් පිරිලා බලන්න හරි ලස්සනයි. අඹ රඹුටන් ජම්බු විදිලා අත හැම තැන හරි හැඩයි. ඇලමලින්ගස් පිරිලා බලන්න හරි ලස්සනයි. අඹ රඹුටන් ජම්බු විදිලා අත හැම තැන හරි හැඩයි. දුඹ ගස් යට මල් හැලිලා සුවඳක් නහයට දැනේ දුඹ ගස් යට මල් හැලිලා සුවඳක් හැම තැන දැනේ වලි කුකුලන් හඬලනකොට අහන් ඉන්න හරි හිතයි වලි කුකුලන්